दुखे निस्तर ने सील दुखे निवीम सील दुखे निधीम सीएम ने प्रत्येक हट नगत प्रत्येक नकल ये असंत कहा यहां किसी के निवन डायरेक्ट हो निवन जीवित सार्थक कर निवन साक्षात कलो या मैं लोग के मिथुन के ने लोग बहुत तरह के ने लोग के कितने विषय के ने बाबा तो का अवसान कल के ने क्या ना क्या ना मम्मा दे दे अब दे दे तो नहीं चला मम्मा वो बोले के ने वो बोले उत्तर देने होने में निवन दक्षिण ने पुलवान के लिए बुध हाथ रख देने होने इतने पर से බුදුරජාණන් වහන්සේ මේ නිවන් දකින්න දර්ශනය නිවන් දකින්න මේ නිවන් දකින්න හැටි වචන පිටකෙන් අපිට තේරෙනවා යම් කිංචි සමුදය ධම්මං සතන්ත නිරෝධ ධම්මං විරජ වීතපලං ධම්මචක්ක මුදපාර යම් කිංචි සමුදය ස්වභාව කොට සමුදය කියලා කියන්නේ ඇතිවීම ස්වභාව කොට ඉපදීම ස්වභාව කොට සමදේනකට වචනය ඇතිවීම ඉපදීම හට ගැනීම පහළ වීම කියන ඒවා සමාන වචන. සමුදේ ස්වභාව කොට ඇති යම් කිසි ධර්මයක් වෙයි නම් ඒ හැම දෙයක්ම සබ්බන්තං ඒකියන්ද නිරෝධ තමයි. නිරුද්ධ වෙන ස්වභාවම යුක්තයි. නිරුද්ධ වෙනවා නැති වෙනවා ක්ෂය වෙනවා බැහැ වෙනවා කියන එක සමාන වචන. නිරෝධයට අතගෙන නිරුද්ධ වෙනවා කියන්නේ නිරුද්ධ වෙනවා නැති වෙනවා ඡය වෙනවා ගැය වෙනවා විනාශ වෙනවා කියන සමාන වචන නමුත් මේ වාස්ත පොට්ටස කොටස් වෙනස් එතකොට අටකටතාව යම් කිසි දෙයක් වෙයි නම් සියල්ල නැති වෙනවා කියලා දකින්නේක ඉන්දෙස් මල නැති කෙලෙස් රජස් කෙලෙස් දුවිලි නැති කිසිදු ගහක් නැහැ කියලා පෙන්වන්නේ ඒ වචනේ ඔබලට පිළිගන්න පුළුවන්ද අර්ථ මම දෙන්නම් එතකොට කිසිදු ධාම් නැහැ කියලා කියන්නේ හතගත සියල්ල ඉක්මනට නිරුද්ධ වෙනවා කියලා දකින මානසික මට්ටමයි නිවන් දකිනවා කියලා කියන්නේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින එක දැන් අපි බලමු ඇතිවෙන සියල්ල නැතිවෙනවා කියලා දැක්ක යුතු නම් ඇතිවෙන ස්වභාවයෙන් යුක්ත නැත්නම් සමුදේ ස්වභාවයට ඇති ධර්මතා මොනවද කියලා බලන්න මම මේක පොඩි උපකරණයක් ඕගොල්ලන්ට කරනවා සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ ජාති ධම්ම කියන වාක්‍ය धर्म विज्ञान चाकु संपत्ति चाकु संपत्ति उत्पन्न स्वो दुखो नदु नदु नसु एक उपेक्ष था वेदना वाक्य में सिया लम समुदे स्वभाव को कहते दाम इस पर ये सिया लम निरुद्ध है ना लोग लोग ने कहते ना तो खाना साथे සෝත විඥානේ සෝත සම්පස්සේ සෝත සම්පස්සේ උපන්න සියලු වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම සමුදේ ස්වභාව කොට ඇති ධර්ම. නාසයේ සංසේ ගාන විඥානේ ගාන සම්පස්සේ උපන් ධර්ම දිව රස ජීවහ විඥානේ ජීව සම්පස්සේ උපන් ධර්ම කය පොට්ටප්පේ කාය විඥානේ කාය සම්පස්සේ උපන් ධර්ම මනස ධර්මාරමන මනෝ විඥානේ මනෝ සම්පස්සේ උපන් ධර්ම मैंने संकट को मैं आयतन हाय दत्ताम मैंने स्पर्श आयतन हाय माई समुदी स्वभाव को कहते जा रहा ये स्पर्श आयतन हाय इतु रतु हसदत ये आयतन
නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඔගොල්ලෝ දැක්කොත් දකින්නවා නම් අන්නේ දැකීම තමයි කෙලෙස් රජස නැති කෙලෙස් මල නැති පිරිසිදු දහම නැහැ අන්න ඒ විදිහ කෙනෙකුට දකින්න පුළුවන් නම් එයා නිවන් දැක්ක කෙනෙක් මම ඒකේ විස්තරකට කියන්නේ ඒකෙන් මතක් කළේ ආයතන ඇහැකන දිවනාසය ශරීරය මනස කියලා ආයතන හයක් අපිට තිබුණාට ආයතන හයම එකපාර සත්‍ය නැහැ අපි ඇහෙන රූපයක් බලන වෙලාවට අනිත් ආයතන එකක්වත් ඉපදට ගන්නවා ඔගොල්ලන්ට පෙනෙන අවස්ථාවේදී යම් පෙනීමක් වෙනවා නම් පෙනෙන අරමුණ විඳින්න පුළුවන් බවක් පෙනෙන රූපය හඳුනන්න පුළුවන් බවක් පෙනෙන රූපේ හිතන්න පුළුවන් කමක් පෙනෙන රූපේ දැනගන්න කමක් වුණත් පෙනීමෙන් පස්සේ පෙනෙන රූපය රූපය විඳපු බවත් රූපය හඳුනපු බවත් රූපය හිතපු දේ රූපය දැනගත්ත සති ඉතුරු නැතුවම නිරුද්ධ දෙයි නම් කියලා ඔබට දැකපිට ඉතුරු වෙනවා අනෙන් සත්‍යයක් අහන වෙලාවට අනෙන් සත්‍යයක් අහන වෙලාවට අනිත් ආයතන එකක්වත් ඉපදෙලා නැහැ නේද අහන වෙලාවට ඒ එක් ආයතනයක් විතරයි සත්‍යය වැඩ කරන්නේ ඒ සත්‍ය රූපය අපි විඳිනවා සත්‍ය රූපේ හඳුනනවා සත්‍ය රූපෙට හිතනවා පරස්තන කටහඬක් අහවල් වෙනානේ මේ කියන්නේ කියලා අපි හිතනවා. හිත පුදී දැනගන්න. ඒ ශබ්ද රූපේ නිරුද්ධ වෙනකොට ඒ රූපේ විඳප සමාන රූපේ හඳුනම සමාන රූපේ හිතප සමාන දැනගත සමාන නිරුද්ධ වෙනවා. මේ විදිහට කුමන කුමන ආයතනයෙන් කුමන කුමන අරමුණක් දැක්ක විඳද හඳුනවත් ඒ ආරම්මනේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බව ඔයගලන්ට තේරෙනවා නම් තමන් විදපු හඳුනපු සියල්ලම ඉතුරු නැතුව නැති වෙනවා කියලා පිටිපස්ස හැදලාම හොයාගෙන යන ඔයගලන්ට ඉතුරු නොවේ ඉන්න. අන්නේ දර්ශනයටයි නිවන් දකිනවා කියන්නේ. එතකොට දැන් හටගත්ත සියල්ල නිරෝධ තමයි. නිරෝධ වෙන ධර්මයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් වෙලා තියෙන දේ අපි හොයාගන්න. දැන් මෙතෙන්ද තමන්ගොම පැහැදිලි කරගන්න වෙන්නේ යන්න. දැන් මේ සිතාක්ෂිය අපිට පෙනෙනවා. දැන් පෙනෙනවා බුදුජනන වහන්සේ නිවන් දකිනවා කියලා කියන්නේ සමුදය ස්වභාව කොට ඇති සියලුම ධර්මතා නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දැක්කොත් අන්නේ දැකීම කෙලෙස් රජස නැති කෙලෙස් මල නැති පිරිසු සාමය. එතකොට සමුදය ස්වභාවකට ඇට ධාරණ. හතකන නිරුද්ධ වෙන ධාරණ කියන්නේ මොකක්ද? මේ ස්පර්ශ ආයතන හය හය ඇතුළත පවතින සියලුම චිත්තයන්ට. එතකොට ඒ සියලු ධර්ම නිරුද්ධ තමන් තුළ ඉපදිලා නිරුද්ධ වෙනවා. මේ පිට කොහෙවත් නෙමෙයි තමන් බලනදී බලන තමන්ට පෙනෙනදී පෙනෙන දේ තමන් හිතන බව තමන් විඳින බව පෙනෙන දේ හිතෙන් හඳුන ගන්න බව පෙනෙන දේ හිතන බව පෙනෙන දේ දැනගත්ත බව තමන් තුළ වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඕකළු අහකට යනකොට පෙනෙන රූපෙත් නිරුද්ධ වෙනවා ඉතුරු නැතුව ඒ රූපේ විඳපු ගතියත් ඕගලම සිිතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒ රූපය හඳුනාගත්ත ගතියත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒ රූපෙට හිතපු ගතියත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා ඒ රූපේ දැනගත්ත කම තමන් තුළ ඉතුරු නැතුව නැති වෙනවා ඒ කොහොමද කියන එක තමයි ඕගලට අවබෝධ හැම දැනෙන දකින්න හැම රූපයක්ම විඳින හැම වේදනාවක් මේ රූපය ඒ රූපය හඳුනන හැම වාරයක්ම රූපෙට හිතන හැම සිතාක්යක්ම රූපය දැනගන්න හැම ආකාරයක්ම රූපෙට නිරුද්ධ වෙනවා ඒ විදිහ රූපෙ නිරුද්ධ වෙනකොට විඳපු හඳුනපු කටි තුන තුනේ ඔකල කණෙන් සත්‍යයක් අහන වෙලාවෙදී ඒ සත්‍ය රූපය ඔකල හිතේ මිදිනවා ඒ සත්‍ය විදින් හඳුන ගන්නවා
ඒ ශබ්ද රූපේට ඔගොල්ලෝ හිතනවා ශබ්ද රූපේ ඔගොල්ලෝ දැනගන්නවා ඒ ශබ්ද රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඒ විදිහට වේදනාවත් ඔගොල්ලෝ තුල රැඳෙන්නේ නැහැ ඒ ශබ්දේ හඳුනාගත හැකි ඔගොල්ලෝ තුල රැඳෙන්නේ නැහැ ඒ ශබ්දයට හිතපු ගතිය ඔගොල්ලෝ තුල රැඳෙන්නේ නැහැ ශබ්ද දැනගත හැකි ඔගොල්ලෝ තුල රැඳෙන්නේ නැහැ මේ විදිහට ස්පර්ශ ආයතන 6 රූපය, ශබ්දය, ගන්ධය, රසය, හයට දැනෙන පහසක් ඉතින් යමක් විතර තම ඔගොල්ලෝ තුල දෙනවනම් ඒ වෙන සිද්ධාන්තික ඔගොල්ලෝ තුල පච්චත්තං ඒව පරිණිපාත. තමන් තුලම දෙන්නේ වෙන නිරුද්ධ වෙන සිද්ධාන්තයක් තියෙනවා. නමුත් අපි දකින අහස ඒ හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා. ඔගොල්ලෝ දැක්කොත් ඔගොල්ලන්ට මම ආයනය කරන්න ඇහැ ඉතුරු වෙන්නේ නැහැ. කන සිව නාසය ශරීරයක් ඉතුරු වෙන්නේ නැහැ. යන්න දෙහෙඳ ගනුදෙනු කරන්න ශ්‍රේෂ්ඨයක් ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. හත්කක් ඇහැ කි හත්ක නිදු වෙන ඔගොල්ලෝ ගන්න ඇහැ කොච්චර අනුස්කෙති. මුද්ද ප්‍රතිචර වේගයෙන් අනුස්කෙන දෙයක්. දක්ක විඥාන ප්‍රතිචර වේගයෙන් අනුස්කෙන දෙයක්. යම් මොන්නම වේදනාවක් අවස්ථක වේවා දුක් වේවා මුන්නතරම් වේගයෙන් අනිත් වෙනවද කියන එක ඔයගොල්ලෝ හිතන්නේ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ප්‍රසන්නින්ද තරන්න පිටු වෙන්නේ. දැන් මේ හත්කන නිරුද්ධකන සිද්ධාන්තයේ තමන් කුලම කියන ඕගොල්ලන්ට පෙනෙනවා. පෙනෙනවා. ඔයගොල්ලන්ට වෙන්නේ හත්කකටදී නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැති කම. දැන් අපි හොයමු දැන් අපි බලමු එහෙම වෙන සිද්ධාන්තයක් අපතුල තියෙද්දී ඒක අපිට නොපෙනෙන්න තියෙන හේතුව මොකක්ද කියලා මොකදින්ද ඒ නිවන ඒ ඇත්ත ඒ සිද්ධාන්තේ වැහිලා තියෙන්නේ කියලා අපි බලමු එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නා මොකක්ද ඒක හේතුව පවයි බවය නිසා අතර යම්කිසි සමගිය ගම සතරන්තර නිරෝධ සම්මන් කියන එකට උපමාවක් උදාහරණයක් ලබා ගන්නට කන්නාඩියකට අපි එගුණොත් අපි දන්නවා යන්නේ කියලා තිබුණේ අවස්ථාවල යම් එක ඒ කන්නාඩියේ පෙනෙන ඡායාව හදාගන්න කන්නාඩියේ පෙනෙන ඡායාව විඳිනවා ඒ ඡායා රූපය හඳුනගන්නවා ඒ ඡායා රූපය පිළිගන්නවා අහකට යනකොට එක නෑ එක දැනගන්නවා අහකට යනකොට විඳපු හසර පුදී නැති වෙනවා නම් දැකපු ඡායා රූපේ ඉතුරු වෙනවා කියලා එකක් තියෙනවද කන්නාඩියේ අහකට යනකොට අපි විඳේ ඡායා රූපේ නම් ඒ රූපය ඇති වෙනවා ඒ විඳපු හසර පු කල්පනා කරපු කතාවක් නැහැ ඒ නැති වෙන බව කන්නාඩියේ ගත ඡායාව අහකට යනකොට නැති වෙනවා කියන සිද්ධාන්තන සිද්ධියේ දකින්න අත් උත්සාහයක් ඕනේ ඕනේ විශේෂත් ඕනේ නැහැ ඒකට මෙහි කරන්න ඕනේ දෙදෙනා නැහැ ඒකට කියනවා තේනෙනවා මේ මට්ටමට කියනවා තේනෙනවා රැවටිම නැහැ එතකොට ඔන්න ඔය සිද්ධාන්තයේ ජීවිතේ හැම ආයතනයකම තියෙනවා නමුත් අපිට තේනෙන්නේ දැන් අපි බලමු මොකද හේතුව මොකක්ද කියලා නොපෙනෙන හේතු භවය භවය කියලා කියන්නේ මොකක්ද ආයතන ටික හටගන්නත් කලින් ආයතන ටික ඇති බවට මෙහෙම දෙයක් ඇති බවට අපිකාව තියෙන දැනුම අපිකාව කියන්නේ නෙමෙයි දැන් මෙහෙම ඉන්න ඕගොල්ලන්ට බාහිර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා ඥාති හිතයි කියනවා ගෙදර කියනවා ඊට පස්සේ ගෙදරට යන පාරක් ගන්නවා ගම් නගර ගනව වීදි ඔක්කොම ඇති බවට දැනෙනවද නැද්ද දැනෙනවා ඔන්න ඔය දැනෙන සමත කියනවා භවයේ අපි උදාහරණයක් ගනිමු දැන් මේ දොරවල් කියන කාමර මොනවද තියෙන්නේ ඒකේ බඩමුට්ටු කොහොමද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද අපි නිකම්ම කියන්නේ මේ නොදන්නා මනසට කියන ප්‍රභාසක මනස ප්‍රභාසක මනසට දැන් කොහොමද ප්‍රභාසක මනස
යම් වෙලාවක දොර ඇරලා ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් එහේ බලන එක විතරයි වෙන්නේ. බලලා ආපහු ඇවිල්ලා මෙතන ඉඳගත්තුත් හාමුදුරුවෝ ඉන්නේ මොනවද කියලා කියන්න පුළුවන් දෙයි. පුළුවන්. ඉස්සෙල්ලා බැලුණා දැන් පුළුවන්. අන්න ප්‍රභාස්වර මනසට සිද්ධක් එකතු. දැන් ඕගොල්ලෝ ගැටි බව ඔගොල්ලෝ කවදාවත් නොදිය පාරක් ඇස් දෙක වහගත්තාම හිතට නැවෙන්නේ. ඉහි කරන්න පුළුවන්. දැන් ඔන්න මනස සැඩේ අයිතිය තියෙන තැන. නමුත් ඔගොල්ලෝ මේ ඇහෙන් රූපයක් දැක්ක ප්‍රාණක තියෝ. මුලින්දවසේ බෑ මේ පාර සිහි කරන්න. පාර යන පාර කියන හැටි දෙපස වංගු තියෙන හැටි ගල් පොරොන් සාර තියෙන හැටි සිහි කරන්න බෑ. දන්නේ නැහැ. ඔගලන්ට කවදාවත් දෙනේක පෙර නොතිවීම හටගත්ත කියලා. තිබුණු දේ හම්බ වෙන කුදුමයක් නැද්ද? ඊට පස්සේ ඕගොල්ලෝ එනකොට හම්බ වෙච්ච දේ ඉතුරු වීම කුදුමයක් නැද්ද? දැකපු දේ ආයේ ප්‍රවේශයක් වෙනව මතක නිරුද්ධ වෙනවද? එතකොට යමක් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකින්න බැරි ප්‍රධානම දැම්ම භවයේ එහෙම දෙයක් තිබුණා එහෙම දෙයක් කියනවා කියන කෙනෙක් ඔබේ ආරාපණය ගාවට ගියාම පෙර සිදීමනි හටගත්තේ කියලා දැක්කම තමයි පුදුමයි ඇයි යන්න ඉතිල්ලක් කියනවා කියාගෙන ගිය කෙනා මේ උපන් හැදීමයි හටගත්තේ කියන එක අමතක එයාට ඉතුරු වෙන එකම දෙයයි මොකක්ද ආපහුවාම දැක්කු දෙය තියෙනවා කියන තැන මිසක නිරුද්ධයි කියන දහර හේතු තියෙනවද වෙනවද ජීවිතේ සංසර්ගෝ කියන එක නොකෙනෙන්න ඔබලන්ට තියෙන හේතුව මොකක්ද
භවයේ භවයේ තුල ඉඳගෙන උඹන හෝ රූපයක් දැක්කත් සත්‍යයක් ඇහුවත් අහන රූප දකින රූපේ අහන සත්‍යයේ දන්න ගන්නේ භවයටම එකතු වෙලා භවය පුළුල් වෙනවා මිසක භවය වැඩෙනවා මිසක කර්ම නිමිති සසස් වෙනවා මිසක නිවන් දකින්නේ නැහැ. හතකත්තේ හැම දෙයක්ම විඳයි කියන එක පෙන්නන්නේ ඉතිහාසය නෑ මොකක් අංශාද භවය නිලයකන ආයතන පරිහරණය කරන කෙනාට ඒ ආයතන වල අත්‍යවශ්‍යම භවයටම එකතු වෙන නිසා එකතු වෙන නිසා භවයේ තුලින්දක භවය කියලා කියන්නේ මෙහෙම ඉන්නකොට ගොඩනැගිලි තියෙනවා මිනිස්සු ඉන්නවා අහවදපුර රටේ කියලා කතනවා කොළඹක් තියෙනවා ලංකාවක් තියෙනවා ලෝකයක් තියෙනවා මිනිස්සු පස්සෙ පුතුල ඉන්නවා කියලා ඔයගොල්ලෝ යම්තාක් ඉන්නේ. ඉතින් ඒකට නේද? ඔහොම නිමි නිමි කිසිවක් නැති ප්‍රබහතර මානසික නෝක ලෝපපත ආයතනික පරිහරණය කරන අධ්‍යක්ෂින් ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා කමෙන් වේවා නාසයෙන් වේවා ඇහෙන් වේවා කනෙන් වේවා නාසයෙන් වේවා දිවෙන් වේවා මේ ආයතන ටිකෙම සබස්තර නිදන් දෙක්කේ චිත්තං සංචිකෝ ආසත්තක උපක්ලේශී උපක්ලිට්ඨං මහණෙනි මේ චිත්ත ස්වභාවයෙන්ම ප්‍රබලස්වරයි ආසත්තක උපක්ලේශ නිසා හිත කෙලිකෙලි වෙලා ඕගොල්ලෝ ඉපදෙන දවසේ අපි ඉපදෙන දවසේ අපේ මනසට තිබුණේ නැහැ හොයාගෙන යන්න ඔය වගේ විශාල භවයක් විශාල රූපයක් තිබුණේ නැහැ. හටගත්තදී ඉපදෙන්නට නිරුද්ධ වෙනවා කියන එක දැක්කේ නැති එක විතරයි නොදකට අවිද්‍යාව විතරයි අරගෙන තියෙන නමුත් එහෙම කිසිියක් නැහැ. හරි ඒක අපි දැක්කේ. ඒ නොදන්නාකම වර්ධනය වෙලයි අපිට දකට දකන්නේ එකතු කළ මේ වගේ ලෝකයක් හදලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට චතුර්ථකෙට භවයක් තියෙනවා. භවයක් කියලා කියන්නේ අම්මා අප්පච්චි දුව මුතා නංගි උගලට කිසි දෙලාවක හිතෙන්නේ නැහැ හිතන්න ඉඩක් නැහැ. අපි දැක්ක කොහොම හැම දෙයක්ම නිරුද්ධ වෙලා අපේ මනස තුල සකස් වෙලා සකස් කරගෙන නේද මේ ලෝකය භවය කියන්නේ අපේ භවය ඇතුලේ ඇවිත් භවය ඇතුලේ දුක් විඳින බව දුක සම්බන්ධ නේද කියලා ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඔබලු භවයේ ඉඳගෙන භවය කියලා කියන්නේ මෙතන ඉඳගෙන ඉන්න ඕගොල්ලන්ට කියනවා මොකද්ද අපි යව කියලා එක හැබැයි කියනවා ඒකම ඒකව දැනෙනවත් ඕගොල්ලන්ට කියනවා කියනක දැනෙන නිසා ඕගොල්ලෝ ඉතින් යනකොට යන්න ඉතිල්ලාම එක දකින්න ඉතිල්ලාම තිබුණු දෙයක හම්බු වීම විනා පෙර නොතිබීම හම්බ වුණා කියන මානසික මට්ටමේ හම්බ වුණොත් තමයි බුදුසෙ. ඊට පස්සේ ඕගොල්ලෝ ආපහු මෙතෙන් එනකොට ඒ අභියෝග ඉස්සුරු නොවි නැති වුණොත් තමයි බුදුසෙ. ආපහු ඒක තිබෙන ප්‍රශ්නයක්. හැබැයි ඕගොල්ලෝ යම් දවසක කවදාවත් මෙතෙන්ට ඇවිල්ලා නැති කෙනෙක් නම් ඔය අභියෝග දැකලා නැති කෙනෙක් වුණා නම් මෙතන ඉඳගෙන ඉන්නකොට අභියෝග මෙහාට තියෙනවා කියලා ඔයගලන්ට නිමිති හිතෙන්නේ නමුත් ඇහැ දැකලා ආවට පස්සේ ඒක ඔයගලන්ට එකතු වෙනවා. ඒ වගේ හොඳට දකින්න හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක නොදකින්න තියෙන එකම වැරැද්ද. එකම වැරැද්ද එකම ආවරණය භවය. භවය තුල ඉඳගෙන අපි රූපයක් දැක්කොත් දකින්න රූපෙට මොනවහරි දෙයක් හිතුවොත් දකින්න රූපෙට මොනවහරි දෙයක් කිව්වොත් දකින්න රූපෙට මොනවහරි දෙයක් කළොත් හිතුවත් කිව්වත් කළත් නැති වෙන්නේ භවයට එකතු වෙනවා. මම මේ විදිහට කියමු කරපු හිතපු රූපයක් කියනවා කියන්නේ ඊගවට භවය තුල ඉඳගෙන ඕගොල්ලෝ රූපයක් දැක්කොත් දකින්න රූපෙට කිසිවක් නොහිතුව දකින්න රූපෙට කිසිවක් නොකියුවා දකින්න රූපය අරගෙන කිසිවක් නොකළා අහසට එනකොට දැකපු දේ කියනවා කියන එක ඉතුරු වෙනවා. මොකද ඒක සාක්ෂිය බව එහිලා එයාට කර්ම රැස් වෙනවා.
ඔය ඔයගලට කියන්නේ දැක්කපු දැක්කපු අහපු දේවල් ඔය ඔක්කොම හිතින් කිරින් ගබඩා කරපු නෙමෙයි. ආගිය තොරතුරු ආවේ ගියේ මේ පාරේ මොකටද කියන තොරතුරු ආවේ ගියේ මේ පාරේ මොකක් කළේද කියන තොරතුරු පරසන්න මොදි පාර දිහ වුණා නැති මෙහෙම හිත හිත ගියේ මෙහෙම දේවි කරන්න කියන එක ඒක කිසි. එතකොට ඔගොල්ලන්ට ඔගොල්ලෝ දන්නවා නිවන කියන්නේ මොකද්ද? සමුදය ස්වභාවයට ඇති සියලු දේ නිරුද්ධයි කියලා පිටත තහන්න නැහැ. දෙවනි අදියර දන්නවා දැන් සමාතුලම සිද්ද වූ සිද්දවන්නා වූ ඒ යථාභූත ස්වභාවයේ කෙනෙක් නැහැ කියලා ඔගොල්ලෝ හඳුනගත්තා. නොපෙනීමට ඇති ප්‍රධානම සාක්ෂ්‍ය ප්‍රධානම හේතුව භවයයි කියලා ඒ දේවල් දකින්න පෙර දැනගන්න පෙර තිබුණ තියනවා කියන හැඟීම සහ දකින්න දකින්නේ තමන්ට එකතු වීමේ හැකියාව. ඒ කියන්නේ සමහර විට ඕගොල්ලන්ට දැකපු දේ තිබුණා කියන මෙන්නක් නැතුව ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක දැකපු දේ එකතු වුණා එකතු වෙන මානසික මට්ටමකයි ඕගොල්ලෝ ඉන්නේ. ඕගොල්ලෝ අපි දැකගෙනම ගියාම තයක් දකින්න වෙලාවේදී දැනගන්න කලින් දැනගන්න තිබුණ හින්දා තිබුණු දේම වෙනසක් කියන එක ලැබෙන්න පුළුවන්. ආපහු එනකොට ඒක ඉතුරු වෙනවා කියනක වෙන්න පුළුවන්. නමුත් මේ භවය පරිවර්තනය කරන මානසික මට්ටම තුළ තියෙන දේ පෙර දැනුමක් නැති මට්ටමේ ආරම්මණය සමාතුලට පැමිණියේ නම් වූ අයින් නැහැ. අවදානවත් නොදැක්ක නොඇසු නොලබපු ගන්ධයක් නොලබපු රසයක් වුවද රූපලු ළඟට ආවහම අවිද්‍යාව අනුසයෙන් වෙනවා කියලා ළඟට. පෙර ප්‍රතිවි මහත මෙතුණක් නැති වෙනවා කියන එක දකිනකන්ට මනස ගෙමිහිලා නැහැ. ඉතින් මේ හැම අත්දැකීමක්ම ශ්‍රේණිකව ඇති බව එකතු කරගන්න. එකතු කළොත් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ හින්දා මේ භවයේ ඇතුලේ ආයතන හය පරිහරණය කරන වාරයක් ගන්න තමන්ගේ විමානයේ ලොකු වෙනවා. ඔගොල්ලෝ ඉන්නේ විමානයක. අපි මේ විමාන අත්දැකීම ලොකු කතරයි. ඔය විදිහට භවය හැදලා තියෙන හිත නිවන පේන්නේ නිවන පේන්නේ නැති හින්දා නිවන පේන්නේ නැති හින්දා භවය හැදලා තියෙන හින්දා ඔය විදිහට තිබුණොත් කියන දෝෂෙ මොකක්ද? භවය හැදලා තිබුණොත් කියන දෝෂෙ මොකක්ද? නිවන දැක්කේ නැති වුණාම ප්‍රතිසන්දිය නතර වෙන්නේ බෝපච්චජාත් විඥානයේ නැවත මේ වගේ සුසුකකට පැහැගෙන කයක් අවිඥානික වෙනවා කියන තේස්සේ කවදාවත් නැතර වෙන්නේ. එතකොට මොකක් නිසාද භවය තියෙන නිසා අටකන නිරුද්ධ වෙන බව පේන්නේ නිවන පේන්නේ නිවන පේන්නේ නැතුවම දැක්කොහොම හැම දෙයක් ඇති බවට කර්ම නිමිති සකස් වෙනවා. කර්ම නිමිති සකස් වුණොත් නැවත ප්‍රතිසන්ද වශයෙන් පැමිණෙනවාමයි. ප්‍රතිසන්ද වශයෙන් පැමිණෙනොත් නැවත උපන්නොත් ජරා මරණ දුක කිස් නැහැ. අපි ආපහු ක්‍රමානුකූල වෙමු. මතු ජරා මරණ ශෝක පරිදි දැන් උපන්න ජීවිතේ නෙමෙයි. මතු ජරා මරණ ශෝක පරිදි දුක් දුම්නස්කන දුක් අපිට නැති වෙයිද ඉපදුන? ඉපදුන ජරා මරණ දුක විදිට වෙනවාමයි නේ. එන දුක නොමිදෙන්නේ ඉපදීම කියන ධර්මතාවය ඇතිකා. ඉපදීම නතර වෙයිද කර්ම රැස් වෙනකම්. සංකාරපච්චය විඥානං කියන එක වෙනවා මිසක නතර වෙයිද? කර්ම රැස් වුණොත් ඉපදීම නතර වෙනවද?
එනම් මතු කයවක් කය අඥාන කරන ජරාමක විදිට වෙනවා කියනක නවත් අනන්ද බද කර්මරස වෙනවා. කර්මරස වෙනක නවත්තන්න බෑමයි අටගතදී ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක නොදැක. අවිද්‍යාව පත්‍ය සතර. අවිද්‍යාව කියන්නේ මොකක්ද? යම් කිසි සංවේගයක් නම් සත්‍වන්ත නිරෝධයක් නම් කියන ඇත්තම දැකෙන කම. අවිද්‍යාව හටගතදී නිරුද්ධ වෙනවා කියලා නොදැකෙන කම. හටගතදී නිරුද්ධ වෙනවා කියලා නොදැනුනොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනොත් ඉපදෙන්න වෙනවා. නැවත උපන්න චරණ මොකයිද? ජරා මරණ දුකට හේතුයි. ඉපදීම ඉපදීම හේතුයි. කාමයේ කර්ම හේතුයි. හටගතදී නිරුද්ධයි කියලා නොදැකීම. හටගතදී ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා නොදකින්න හේතුයි භව. මේ ආවට මේ භවය තියෙන්නේ මොකක් නිසාද? මේ භවය තියෙන්නේ මොකක් නිසාද? තමන් තුළ උපදින උපදින සිහි වෙන සිහි වෙන දැකපු අහපු දේවල් කාම වශයෙන් දික්ති වශයෙන් අත්වාද වශයෙන් සීලපද වශයෙන් උපදින උපදින නිමිති ටික පිළිගන්නාකම තමන්ගේ මනසේ තියෙනං පංච උපාදාන ස්කන්ධයකට උපාදාන වශයෙන් හැසිරෙනකම ඕගොල්ලො තුල ඇති තා ඔය භවය නැති වෙනවා. භවය නැතිනොනොත් නිවන පේනවා. නිවන පෙවුන නැත්නම් කාම රැස්වීම නතර වෙන්නේ. කර්ම රැස්වීම නතර නොවුනොත් ඉපදීම නතර වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැකපු අහපු දේවල් සිහි වෙන්න පුළුවන්. දැකපු රූපයක් සිහි වෙනකොටම සිහිවීම විතරයි ඕනේ. අත්වාද උපාදාන ඕගොල්ලෝ කෙනෙක් පුද්ගලෙක් සනිකව සිහි කරගනේ නිමිත්තට හිතනවා ඇලින් ගැටෙද්දක ඇති වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ දැකපු රූපයක් සිහි කිරීම විතරයි ඕනේ. ආ මේක හරි වටිනා විකල්පන්න වටිනාකම ආරෝපණය කරන මේ නිමිත්තට ඇහැරෙන්න. එහෙම නැත්නම් රූපයක් සිහි වෙන්නේ දැකපහපු රූප සිහි වෙනවා. පද්ද සිහි වෙනවා. හැබැයි සිහි වෙන වාරයක් ගන්න ඕගොල්ලෝ පිළිගන්නේ කාම දිට්ඨි අත්වාද කියන ධර්මතා හතරෙන් අර නිමිති ටිකේ හැදිරෙනවා. අභිච්ඡා දෝමන සංයෝපදේශ දෙක ඇති වෙනවා. බලන්න ඕගොල්ලන් සිහි වෙනකොටම සිහි වෙන නිමිති ධර්මවත් කියලා හඳුනගෙන කැනත් අකමැත්ත ඇති වෙනකම් හැදිරුලා නැද්ද කියලා ඒ නිමිති. එතකොට මොකද වෙන්නේ? පංච පදස්කන්ධයට අත්පාද උපාදානය උපාදාන. දැකපු රූපයක් සිහි වෙනවා. සිහි වෙනකොටම ඒක මැනිකක් එක වටිනවා අනේ මටත් ගන්න තිබුණා නම් කියලා ඒ නිමිත්තට වටිනාකම ආරෝපණය කළ හිතනවද නැද්ද? හිතනවා. ඔගොල්ලෝ කිසි වෙලාවක සිහි වෙන නිමිත්තක ඒකට යටකරන්න නොදී පිළිසෙකින් අතුරු නොකොට සතිපට්ඨානාදී නෝනික බලන්නේ සිහිවෙන් ආරම්මණය සිහිවෙන් විතරයි වෙන රූපයක් සද්දයක් නිරායාසයෙන් සිහිවෙනව දැකපු අද්දකින් අතකට නිරුද්දලා නමුත් දැකපු සිද්ධාන්තයේ සිහිවෙනවා. සිහි වෙච්ච ගමන් ඕගොල්ලෝ ඉතුරු වරෝ සත්කමශනිකව පුරවනවා. මොකක්ද? අත්වාද උපාදානයක් සිහි කළොත් කෙනෙක් උත්කල අනේ දරුවා. ඊට පස්සේ නිකන් ඉන්නේ උපාදාන වශයෙන් හොඳට හැදිරෙනවා. දරුවා කෑවත් දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ. කිව්වා කියලා ඔහම හැසිරෙනකොට ওই දිගේ ප්‍රතිඵලය මොකක්ද? භවේ. මගේ දරුවා මෙහි ඉන්නවා කියන තැනකින් ඔළුව හදලා තමයි නතර කරන්නේ. ඊට පස්සේ තමන් ඇහෙන් දැකපු සිද්ධාන්තයේ මනෝමින් සිහි වෙනවා. සිහි වෙනවා. කිසි වෙලාවක ඒක හටගෙන නැතිකරන්න ඕගොල්ලෝ උත්සාහවත් වෙන ඒක සංකල්ප පිළිඅරගෙන අලස්සන පාර මං ගිය පාරම කියලා ඕගොල්ලෝ ඒක දැක්කපු පාර කියලා එක තහවුරු කරන නේද? කාම උපාදාන. කාම උපාදාන උපාදාන ඕගලන් එහෙම පාරක් මෙහෙ තියෙනවා කියලා භවය හදලා තියෙනවා මිසක කිසි වෙලාවක ඕගලන්ට භව වැස්මක් දුර වෙන වැඩ පිළිවෙලක්. ඕගලන්ට දැක්කපු අහපු දේවල් තියෙනවා පුදුලිය ඉන්නවා කියලා
යම්තා කෝගලන්ගේ මනසේ ඇති බවක්ම හොයාගෙන යන්න පුළුවන් වටිනා දේවල් වටිනා අය වටිනා පුද්ගලයෝ නොවටිනා අය නොවටිනා දේවල් පුද්ගලයෝ ඇති බවට වටපිටාව කෝගල තුල හිටියනම් හිටිය කුමක් නිසාද ඒ හිතපේකට කියන මොකද්ද භවයේ පුද්ගලයෝ විතරක් නේ පාරවල් ගම් ගෙවල් දුරල් ඒවට යන අඩිපාරවල් මහපාරවල් ධාරපාරවල් ඔක්කොම දැකලා ඉපද නිරුද්ධ වෙච්ච නමුත් දැකපු දේ සිහි කරන නිමිති ඒ නිමිති ඕකුල්ල තහවුරු කරගන්නත් ඒක පිළිගන්නවා හිතේ උපාදාන කරගන්න ඒක තහවුරු කරගන්න විශ්වාස ඕකුල්ල පිළිගන්නේ දැකලා නිරුද්ධ වෙලා මේ මනෝමය චිත්‍රයක් කියලා දකින්නේ ඒක ඒක විතර සිතුවිලි මාත්‍රේ නමුත් ඕකුල්ල උපාදාන වෙනවා කියන්නේ ඕකුල්ල ඒක ඇත්තම කරගන්න එතකොට භවයේ හැදෙන මොකක්ද මෙහෙම පාරවල් කියන්නේ මෙහෙම කොට නැගිලි කියනවා මෙහෙම මිනිසු කියනවා ඒකම හේතු වෙන ඕගොල්ලන්ට ආයතනිකා බොහොමත්වනවා උපාදාන වශයෙන් හැදෙන කා භවයේ නැති වෙනවා දරුවෝ ඉන්නවා දවල් දරුවෝ කියනවා පාරවල් කියනවා ඉඩකඩම් කියනවා කියන එක ඕගොල්ලෝ තුල ඔහොම හැදෙන්න හේතුව හැටියට පෙන්වන මොකක්ද උපාදානය ඕගොල්ලෝ දැකපු දේ අහපු දේ ගමසුවත ගැබපු දේ අතීත සිත්ති නිරුද්ධ වෙලා නමුත් හිතේ ස්වභාවය සිහිවෙනවා ඒකද රූපයක් හැටියට සිහිවෙනවා සිහිවෙන හැම රූපයක්ම දරුවේ කෙනෙක් කියන ගයක් හැටියට අරගෙන ඕගොල්ලෝ පිළි අරගෙන හිතින් කික් කරනවද නැද්ද ඒ නිමිත්තට පණ දීලා තියෙන්නේ ඕගොල්ලොන්ට වෙන කවුරුහත් දැකපු රූප නිමිත්ත සිහි කරනකොට ඒක කෙනෙක් පුද්ගලයෙක් කළා මෙහෙම දෙයක් ඇති බව හදාගෙන තියෙන තමන්ගේ මනසෙන් කෙලස් ටිකක් හොල නෙමෙයිද? මම කියන එක තේරෙනවද? එතකොට උපාදාන පත්‍ය භව උත්තරේනවා එහෙම හැසිරෙනකොට හැසිරෙනකොට වෙන්නේ මොකද්ද? නිකන් රූප ටිකක් නෙමෙයි පාරක් කියනවා පාර අහවල් තැනට යන පාර. බුරුළු දාපු පාර, තාර දාපු පාර කියන තැනකින්ම නෙමෙයි. ඕකෙ ගිහිල්ලා මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා කෙනෙක් කියන ඕගොල්ලෝ එච්චර විස්තර පුරවල කීයොත් ඔය විදිහට උපාදාන වශයෙන් හැසිරුණොත් භවය එනවා උපාදාන වශයෙන් හැසිරෙන්නේ ඇයි සිහි වෙන හැම නිමිත්තකම අනිත්‍යයි කියලා දකින්නේ නැතුව අනාත්මයි කියලා දකින්න බැරුව සිතුවිල්ලක් නැහැ කියලා අනිත්‍ය දකින්න බැරුව ඇත්ත කියලා ඕගොල්ලෝ ඒක හැසිරෙන්නේ ඇයි දැන් මේ බොරුවක් නෙමෙයි කරන්නේ ඇත්තටම මේ දෝෂ හොයාගන්න යන්නේ එකින් එක දෙකින් එකට මේ ප්‍රශ්නේ නැත්තම් හැමදාම හරියන්නේ නැහැ නිවන් දකින්න කියලා හැම තැන්වලම හොය හොය යන්න වෙනවා මිසක ක්‍රමානුකූලව පිළිවෙලකට එකින් එකට අපිට වෙලා තියෙන මොකද්ද කියලා අපිව හැරලා ගලියේ නැත්තම් අපි නිවන් දකින්න දැන් හොහා යනවා දැන් අපි බලමු ජරා මරණයට යන්න නිවන පේන්නේ නැතිදලන් වෙන්න අපිට වෙලා තියෙන මොකක්ද කියලා මේ හොයන්න දැන් ඒක මම අද මම බත් කියන්නේ නිවන නෙමෙයි අද කියන්නේ ඕගොල්ලන්ට මේ වෙලා තියෙන දේ මොකක්ද කියලා බලන්න කියලා දැන් ඕගොල්ලන්ට කො පේනවා ඇති වෙච්ච දේ නැති වෙන බව පේන්නේ නැහැ කියලා ඒක ඇත්තනේ ඇත්ත ඒක නොපෙනෙන හේතුවත් ඕගොල්ලන්ට කො පිළිගන්න හැකින්නේ භවය කියන එක තියෙනවා ඉන්නවා කියන දැක්කම දැක්කහම නැති වෙන බව නොපෙනීම පුදුම නැහැ ඒ විතරක් නෙමෙයි භවයේ ඉඳගෙන ආයතන පරියන් වෙනකොට ඒක භවයට එකතු වෙනවා මිසක් දැකීමට එකතු වෙනවා මිසක් කිසි වෙලාවක නිරෝධයට එකතු වෙන්නේ නැහැ නිරුද්ධ වෙන බව වෙන්නේ නැහැ එතකොට භවයට හේතුව මොකක්ද උපාදාන සිත්තට සිතුවිලි 10ක් සිහි කරන්න 10ටම ඕගොල්ලෝ අටුවාවන් සපයන් නැද්ද කියලා මේ පැත්තේ දහයම ඇත්ත කරගෙන හිතින් කිකින් කරන්නේ නැද්ද කියලා බලන්න දහයටම අභිජ්ජා දෝමනස ලෝභ දෝෂ දෙක ඇති වෙන විදිහට කටයුතු කරන්නේ නැද්ද කියලා බලන්න කටයුතු කරන්න දැකපු රූපාරම්මණය සිහි වෙන කම දැකපු සද්දාරම්මණය සිහි වෙන කම ගන්ධාරම්මණය රසාරම්මණය සිහි කරනවා කියලා කියන්නේ පච්චපාදන සම්බන්ධයි පටිපදාන සංකේතන දැක්කපු දේ හදකට නිරුද්ධ වෙලා දැන් මේ ඇති බවට පිහිනනවා. සිතුවිලි මාත්‍රයි. නමුත්
හිතෙන් පිටුවිල්ලකින් රූප නිමිති දැකපු රූප නිමිති මාත්‍ය සිහි කරගන්න කොටම ඒ හැම පිටුවිල්ලක්ම ඕගොල්ලම යට කරනවා ඒ පිටුවිල්ල වල ඇත්ත බලන්න ඕගොල්ලන්ට දෙට දෙන්නේ ඒක ඇත්ත කළා ඕගොල්ලම හිතින් කියින් කියින් කළොත් කරවන්න පොළඹවන එකයි රූපේ මාය වේදනාව මාය සංඥාව මාය සංකාරය මාය විඥානය මාය කියලා කියන්නේ හැම රූපයක්ම ලෝභ දේශ දෙක ඇති වෙන දැන දක්වාම ඕගොල්ලන්ම හිතවන්න පොළඹවන්න බඩතු කළා කියලා. සිහි වෙනකොටම පිළිඅරගෙන අනේ මේ දරුවනේ දරුවා මෙහෙමයි අම්මා මෙහෙමයි සංගී මෙහෙමයි පුතා මෙහෙමයි යාළුවා මෙහෙමයි කියලා ඒ පොළඬ වෙලා එයාට හිතේවා කියලා අනේ කොච්චර හොඳයි කියලා සතුටු වෙලා මනසෙන් සිහි වෙන චිත්තජ රූපයට ජීවමාන බව ආරෝපණය කළ වටිනාකම ආරෝපණය කළ උපාදාන වශයෙන් හැතිරෙන එකයි භවයේ හේතුව. දැන් උපාදානයේ හේතුව මොකක්ද? පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු නොදැකීම රූපේ කියන එකේ ඇත්ත හරියට පැහැදිලි නොවුණු නිසා වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ ඇත්ත පැහැදිලි නොවුණුකම නිසා ඕගලන්ට උපාදාන නොවේ හින්දද පුද්ගලයෙක් හැටියට නොහිතින්ද පුළුවන් කමක් නැහැ රූපේ පිළිබඳ තියෙන අවබෝධය අඩු නිසා වේදනාව පිළිබඳ තියෙන අවබෝධය අඩු නිසා ඒකට ඇලෙන්න බැඳෙන්න නැතුව ඉන්න බෑ සංඥාව පිළිබඳ තියෙන අවබෝධය නැතිකම නිසා ඇලෙන්න බැඳෙන්න නැතුව ඉන්න බෑ සිහි වෙන සිහි වෙනදී සිහි වෙන සිහි වෙන රූපයක පුද්ගල භාවයකින් හෝ වටිනාකමකින් හෝ සත්පුරුෂ දෘෂ්ටියකින් හෝ මුත සමාදාන වෙන ක්‍රමයකට හෝ හිතලා ඒ රූප නිමිත්තට ආරෝපණය කළා හිතින් කියින් කියින් කළා භවය හදා ගන්නවා එබඳු මානසික මට්ටම තුළ ඉඳගෙන පරිහරණයක ආයතන ටික දැනුමට එකතු වෙනවා විනා ඒ දෙයක් වෙන්නේ කර්ම සකස් වෙන විදිහට ජීවත් වෙනවා විනා ඔබඳු කෙනාට ජාති ජරා මරණ සංඛාත සංසාර හිස් නැහැ. ඉතින් පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු දකින්න කියලා කියන්නේ ඔබගොල්ලෝ සතර සතිපට්ඨාන කායගත සතිය වඩල රූපේ පිළිබඳ යම් මට්ටමක අවබෝධයක් ඇති වුණොත් රූපේ පිහිටනකොටම ඕගොල්ලන්ට වෙනද වගේ රූපයට ඕගොල්ලම යට කරන්න බෑ. ආ මේ දරුවා සිහුණා කියලා යට කරන්න බෑ කරත්. හිත හිත යන්නේ මොකද? රූපේ ගැන ඇත්ත දැනගෙන තියෙනවා. චතරෝච මහ භූත චතරෝච මහ භූතන උපාදාය රූපයම රූප කියලා යමක් තියෙනවා නම් බරතා කෝපි මුං හැටගෙන කනපුන ආහාරයෙන් හැදෙපු කෙස්ලොම් මේක සම්මස් කියන කුණු කොටස් දෙකක්. ඒ වගේම පටියා පුතිජෝ වායුක සතර මහා ධාතුයි කියලා හොඳට රූප ගැන තිබුණා නම් ආය ඒ රූපේ සිහිනුට දරුවා කියලා හැසිරෙන්නේ නැහැ. එයා දන්නවා රූපේ සිහි කරගෙන දරුවා කියලා හැදුණු මංගාව දරුවා ඉන්නවා කියලා නිමිත්තක ඉතුරු වෙන්නේ. එයා දන්නවා එහෙම ඉතුරු වුණොත් හටගත්තදී නැති වෙනවා කියලා පේන්නේ නැහැ. අරම රැස්කන ඒකාන්තේ ජරා මරණ හිස් නැහැ. පටිපත්තාන භාවිතා කළොත් වෙන්නේ මොකද්ද? රූපේ සිහි වෙනකොටම දරුවා කියලා සිහි කළා ඒකට නිමිත්ත ලෝකදේශ වශයෙන් හැසිරෙන්න ඉඩ දෙන්නේ. කායේ කායානුපස්සී විහෙත තියාත්තක් සම්පජානෝ විදේය ලෝකේ අභිච්ඡේ දෝමනස්ස. කායේ කායano බලන්න මොකටද? විදේය ලෝකේ ලෝකික මොකද? පංචපාදනස්කන්ධ ලෝකේ. ඔය මනෝමය සිහි වෙන තැන. විදේය හික්මෙන්ද අභිච්ඡේ දෝමනස්ස. දරුවා කියලා සිහි කළ ලෝකදේශ දෙක ඇති වෙන විදිහට වෙනදට හැසිරුණා නම් හැතිරලා මෙන්න මෙහෙ දරුවෙක් ඉන්නවා කියලා ඔළුව හදාගත්තා නම් ඒ පිට ඒ භවය අයින් වෙද්ද අත්වාද උපාදාන වශයෙන් මේ නිමිති හැතරෙන්න නතර වෙනවා. පුද්ගලික නිමිති කරගෙන හැතරෙන්න නතර වෙනවා. නතර වෙන්න නම් රූපය ඇත්ත ඔයගලන්ට පෙන්නන්න වෙනවා. ඒකෙන් තමයි කියන්නේ. ඇත්ත පෙන්නන්න නම් කලින් ඉගෙනගෙන තියෙන්න වෙනවා. ඒ කියන්නේ නැව විලුණාම පේනත් පුරුදු වෙන්න බැහැ. කල් ඇතුව පේනන්න පුරුදු වෙලා තියෙනවා. සතිපට්ඨානේ වඩන රූපේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා ඉගෙනගෙන තිබුණොත් සිහි වෙනකොට දක්වල තියාගන්න. මෙහෙම රූපයක් ආවත් මම පුද්ගල භාවයෙන් ඇසුරු කළත් මෙතන තියෙන මෙහෙම දෙයක් නේ කියලා නිමිත්ත උපදින උපදින නිමිත්ත යට කර කර තමන්ට කියවෙන්නේ නැහැ කි
උපදින උපදින නිමිත්තෙන් තමන්ව යට වෙන්න දෙන්නේ නැහැ. උපදින උපදින නිමිත්තෙන් තමන්ව යට කෙරුවා. නිමිති වලින් තමන්ව යට කෙරුවා වෙන්නේ කොහොමද? ඒ නිමිත්ත ඇත්ත වෙලා තමන්ව හිතින් කීම් කිරීම වලට පොළොකෝල තමන් තුළ ලෝභ දේශයක උපද්දලා නැතර වෙයි නම් හැම නිමිත්තකම තමන්ව යට කරනවා. උපදින උපදින නිමිත්ත මැඩ මැඩ ජීවත් වෙනවා. උපදින උපදින නිමිත්ත යට කර කර ජීවත් වෙනවා. කියන්නේ මොකක්ද? නිමිත්ත සී වෙනකොට ඒක ඇත්ත වෙලා හිතින් කීම් කිරීම කරන්ද දෙන්නේ නැහැ. තමන් ඒකට තීනවනයි මේකද සතර මහා ධාතුවේනේ. අනපුන ආහාරයෙන් හැදෙන රූපයක්. එහෙම නැත්නම් මේකද සිතුවිල්ලක්ද? මේකද විචර්කයක්ද? මේකද අනිත්‍යද? ඇයි හොඳට දන්නවා. ඉස්සලා දේ සිහි වෙනකොට මේ මේ රූපි සිහි වෙච්ච බව නැද්ද? කොච්චර මම හිතෙන් පිළි අරගෙන හිත හිතුවක් නැතත් දැන් මේ රූපයක් සිහි කරගෙන හිතන ගතිය කළත් නොකළත් තව රූපයක් සිහි කරගන්නකොට මේ රූපි සිහි වෙච්ච බව මොනසේද? ඒ හිත එයා දන්නවා අනිත්‍යයි කියලා. එහෙම කියන්නේ සත්‍ය කායගත සත්‍ය සිහි කරගන්නවා හෝ අනිත්‍යයි කියලා බලනවා හෝ කියලා කරන්නේ මොකද? උපායයක් නිමිත්ත තුල හැසිරෙන්නේ ඉඩ දීලා නැහැ කියන සත්‍යය. අන්න ඒ විදිහට කරනකොට කියනවා පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ. මේ විදිහට උපාදානයේ ගෙවා ගන්න ස්කන්ධ ටිකේ ඇත්ත දෙන්න දෙන්න සිහිනුවණින් හැසිරෙනවා. එතකොට සතර උපාදානයේ අඩුවෙන් 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 බව අවස්නේ ටික ටික කෙරෙනවා. පාවෙ නැති කරන්නේ වෙන මොකුත් අවශ්‍ය නැහැ. උපාදාන නිරෝධ බව නිරෝධ. හරිද? ඊට පස්සේ දැන් උපාදාන වෙන එක නතර කරන්නේ පංච උපාදාන ස්කන්ධයේ පිළිසින දකින්න වෙනවා කියලා කිව්වේ. ඔය රූපේ සත්පුත්තල නොවන ආත්ම බව අනාත්ම ස්වභාවය දැනගෙන තිබුණොත් ඕගොල්ලෝ සිහි වෙන අරමුණක ආත්ම භාවය අසල නොකර ඉන්න පුළුවන්. රූපේ අනාත්ම ස්වභාවය ඉගෙන ගත්තේ නැති මනසකට කවදාවත් සිහි වෙනකොට අනාත්ම ස්වභාවය ඉගෙන ගන්න නැත්නම් ආත්ම භවයේ ඒ තුල හැදෙන්න නවත්තන්න පුළුවන්. මොකිනක බලන්න බුදුහාමුදුරුව පහළ වෙලා රූපේ අනාත්මයි කියලා පෙන්නපු විස්තරයක් ගන්න කෙනාට හිතට සිහි වෙනකොටම දැකපු දේ මේ පෙනෙන රූපේ කනගුණාමෙන් කුණු කුණස් එකක් මේ තියෙන්නේ කියලා හිතනවා නම් හිතට ඉඩ තියෙයි. ඔය රූපේ ගැන අහල නැතිම කෙනෙක් කායගත සත්‍ය සත්‍යපට්ඨානය අහල නැති කෙනෙක් රූපේ සිහිතලොත් පුද්ගල භාවය තුලින් ඒක ඇසුරු කර නොගෙන අර ඇත්ත හිතන්න දන්නවද? දන්නේම නැහැ. එයාට හිතන්න වෙන්නේ කොහොමද? පුද්ගල භාවයෙන්ම ඒ කියන්නේ අර පංච උපාදාන සංකේ අත්වාද උපාදානෙ උපාදාන වෙන්න පුළුවන් විතරයි තියෙන්නේ. එහෙම වුණොත් තමන් හිතන පුද්ගලයෙක් මෙහෙ ඉන්නවා කියන තැනකින් ඔළුව හැදෙන එක බාහිර ඉන්නවා කියන තැනකින් ඔළුව හැදෙන එක නවත්තන්න බැහැ. එහෙම භවයේ තිහිටියොත් හතගත් දේ නැති වෙනවා කියන එක වෙනුවට ඇති වෙන බවට ඉක්ුත් වෙන එක වලක්වන්න බැහැ. ඉක්ුත් වුණොත් දකින්න අහන දේ එකතුම කර්ම නිමිති හැදෙනවා. සංකාරපත්‍ය විඥාන ප්‍රතිසන්ධි වශයෙන් විඥානයේ දැක තව කයක් අවිඥානක වෙනවා කියනක නවත්තන්න බෑ. කයක් අවිඥානක වෙන ජරා මරණ දුක නවත්තන්න බෑ. සතිපට්ඨානේ නොවැඩනවා කියන මේ නොදන්නවා නොවැඩිනවා කියන එක පිටිය තුල අඛණ්ඩව උපදින ආරමක පුද්ගල භාවයෙන් අසුරු කළා උපාදාන වෙන කතිය තමන් තුල කියනවා. උපාදාන වෙනකොට භවයේ දැකපහම මෙහෙම ආය මෙහෙම දේවල් කියනවා කියන තැනටපත් වෙලා එතකොට දකින්හනදී හතකට නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්න තැනටපත් වෙලා හතකට දේ නිරුද්ධයි කියන එක පෙනෙන්න තැනකොට හතකට දේ ඇති බවට හින්න මානසික මට්ටම හැදිලා තියනවා කියන නිමිත්තට කර්ම නිමිත්ත නිසා ප්‍රතිසන්දි වශයෙන් කර්ම රැස්වෙනොත් ප්‍රතිසන්දි වශයෙන් නැවත යන්න වෙනවා ඉපදෙනවා කියන සිද්ධාන්තය සිද්ධ කරගෙන ඉන්නේ ඉපදෙන ජරා මරණ දුක විඳිට වෙනවා කියන දැකපි. ඔබ හිතට සිහි වෙන අරමුණේ දරුවෙක් හැටියට හිතලා සතුටු වෙලා අවසන් වෙන හැම දැනකම හැම නිමිත්තකම ජරා මරණ දුක තවරලා තියෙන අනාගතේ දක්වා නිවන රැහැනක තවරලා තියෙනවා කියන එක හොඳට මතක තබා ගන්න. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයට සිහි වෙන රූපය මේක රූපයක්
කියලා ඇත්ත ඇති හැටි පෙන්වන්නට හෝ නැත්නම් මේක සිතුවිල්ල ඇත්තම යථාර්ථය සාම රූප දකින්නේ අපේ මනස රළු වෙනවා ඔබ යම් දවසක පැමිණෙනවා පැමිණිය යුතුයි හිතට සිහි වෙනකොටම හිතෙන් රූප නිමිත්තක් සිහි කරගෙන තියෙනවා හිතෙන් රූප නිමිති මාත්‍ර සිහි කරගෙන තියෙන මේ සිතුවිල්ල අනිත්‍යයි කියන දේ රකින්න පුළුවන් මට්ටම කොටේ අපිට බාහිර කෙනෙක් දෙයක් සිහි වුණොත් මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න පුළුවන් මට්ටමට ආපු දවසටයි උපාදාන වශයෙන් හිත හැදෙන්නේ නැහැ කියලා සිතාන්ති වෙන. හැබැයි මෙහෙම දෙයක් තියෙයි. මේ පංච උපාදාන ස්කන්ධයේ ත්‍රිසිත දකින්නෝ කියන එක පංච උපාදාන ස්කන්ධිත උපාදාන වශයෙන් හැදෙන්න ඉඩ නොදෙනවා කියන තැන ලේසි නැහැ. මුතට දකින්න. අපි मतकल मैं वक्र दूवा सजी भी आते की मकमा को अति वक्र दूवा सजी भी आते कटाई सिहन मेक मेक सिद्धुला हुतल जीवित सजी दारुआ मून का दारुआ कथा कर हुतल वचन होना दारुआ वड़ा ඇත්තම විතරක් නම් මොන හේනියක් කියන්න පුළුවන්. ඇහුණා නම් ඒක කියන්න පුළුවන්. දැක්කා. වඩාත් ගන්න. මූණක් නෑ. ඊට පස්සේ වචන ටිකක් ඇහුණාම සජීවි අධ්‍යක්ෂ. ඊට පස්සේ පැත්තකට එනකොට දැක්කු දෙය සිහි වෙනකොට දක්න දෙය ඉතුරුනත් නිරුද්ධ වෙලා මේක සිතුවිල්ලක් නෙවෙයි කියලා බලන්න පුළුවන් වෙයිද අච්චර සජීවි අධ්‍යක්ෂයක් කියේ. ඕක නෙමෙයි ඕගලන්ට වෙන්නේ. හිත කියන දේ පිළිගන්නවා පිළිගන්නේ එහෙනම් මොකද කරන්නේ ඔන්නෝ දෙන්න තමයි අභිධර්මය නැතුව කවදාවත් නිවන් දකින්න බෑ කියන්නේ ඔයගලට දීලා ඇති ධම්මසංගනේ පොත මේ පොත නිවන් දකින්න උපකාර වෙන්නේ නිසා ඔයගලේ පොත ඉගෙනගෙන තිබුණොත් ඔයගොලු සජීවි කාම අධ්‍යක්ීම හොඳට විභජනය කරලා බලලා තිබුණොත් ඔබල දන්නවා දරුව දැක්ක කියන තැනක තිබුණු රූපයක් තියෙනවා වර්ණ සටහනක් හොඳට බෙදලා තිබුණොත් ඒ සජීවි අධ්‍යක්ීම හොඳට බෙදලා තියෙන්න ඕන ඔයගලන්ට ඒ කියන්නේ ඇහැට පෙනෙන දේ හොඳට රූපෙ හින්ම අරගෙන තියන්නට ඕන ඇහැට පෙනෙන දේ අපි උපමා කරලා පෙන්නවා වතුරට පපිත වෙච්ච ඡායාවක් වතුරට වැටිච්ච ඡායාවක් ගත්තොත් छाया रूपे दखंड पुलवन दई दखंड पुलवन अल्लंड पुलवन बैलवे वाक छाया रूपे दंड पुलवन बैसवे नाम एक पत्ते लगे ना भाजने तेका अभी अहलती नौकाई पेन रूपे दारुआ रूप दर्शन दानवाई मत मे रूपया හඬ ඇහුණා කියනකොට ශබ්දයේ කියන එක දකින්න පුළුවන් දකින්න. ඇහෙන් දකින්ද? බෑ. ජාති අන්ත කෙනෙක් ගත්තොත් හඬ ඇහෙයි. හඬ ඇහෙනකොට අපිට වගේ කියන කෙනා පෙනෙනවද යාර? පෙනෙන්නේ නැහැ. එහෙනම් හඬේ ස්වභාවයක් දන්නවා. මට පෙනුණු දෙයක හුරුතල් හඬ ඇවිල්ලා නැහැ. හුරුතල් හඬ ආවට පෙනිලා නැහැ. ඊට පස්සේ ඔසවල ගන්නවා කියනකොට කාය විඥාන පොට්ටක්. මම ඔසෝ කුදී තෙනිලා නැහැ. තෙනෙන්න හඬ හෙලන. හරියට කළු කලක් ඉසෙවුවා වගේ සිද්ධියක් දැකපු දෙයක් වෙනම සිද්ධියක් ඔය විදිහට නොවන තිබුණාම එකට තව දරුවා කියලා සිහි වෙනකොට
මේක විතරකයක් කියලා බලන්න හදනවොත් නෑ ඉන්නවමයි කියලා සජීවී කාම අධ්‍යක්ෂක ඔයගලට ලැබෙනකොට ඔයගොල්ලෝ සිහි නුවණ රූපේ පිළිබඳව දකනට යන්න. ජීල් ආයතන ටික ධම්මසංගනේ තියෙන විදිහට පෙන්වන්න පොඩක්. පෙන්නකොට ටික 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 මේ සජීවී ගතිය පෙන්වයි ඒ තුල තිබ්බ. පෙනෙන දෙයි අතට අහුවෙච්ච දෙයි කනට ඇහුණු දෙයි ඔක්කොම එකතු කළා නේද මේ මනසේ තියෙන නිමිත්ත මේක මායාවක් නෙමෙයි කියන එක තේරෙනවා චක්කු විඥාණයට මොනවද ගෝචර අරගෙන රූපය විතරයි චක්කු විඥාණයට කයට ඔසවලා ගත්ත කියන තැන කයට දැමුණු දෙයි දැනෙනවද කාය විඥාණයට බරක් දැනෙනවා නැත්නම් අල්ලපු ස්පර්ශය දැනේ රූප වේනවා සෝත විඥානයේ හඬ ඇහි ලස්සන හෝ ඔසවු බර දැනෙනවා එහෙනම් මේ විඥාන තුනම එකට තියෙනවද විඥාන තුනක් වේගින් නිපද නිරුද්ධ වෙන අධ්‍යක්ෂණ එකට කළා මවපු නිමිත්තක් තුලයි මේ පිටන්ති පිටලක එතකොට මනෝවිඥානයේ දක්ෂයි විඥානයේ මායාකාරයක් කියලා කියන්නේ වෙන වෙනම ලැබුණු අත්දැකීම් තුනක් එකට දෙනකොට ඕගොල්ලන්ට නොරැවටි ඉඳීම පුදුමයක් නෙමෙයි අර අත්දැකීම් ටික නැත්තම් සජීවි මේ තුන් නිමිත්තම එකට එකතු කළා බාහිරට තබන මානසික මට්ටමට කියන කාමේ පරිහරණය කරනවා කියලා ඒ වගේ මට්ටමකින් ජීවත් වෙන ඉඳලා මේක විතරක්යක් කියලා ඕගොල්ලෝ අනිත්‍ය බැලුවොත් තමයි පුදුමයි සජීවී කාම අධ්‍යක්ෂයක් තියාගෙන සිටවිල්ලක් කියලා කිව්වොත් එතනයි බොරු. නමුත් මේක සිටවිල්ලක් වෙන්නේ සැබෑවටම තිබුණු ලෝකයේ තිබුණ දෙයක් කියලා. අර දරුවා ඉන්නවා මොනුපුරා ඉන්නවා මුරුතල් කළා කියන්න පුළුවන් නිමිත්ත ඕගොල්ලෝ බෙදලා දුන්නා බෙදලා පෙන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ලැහා ගන්න පහසු වෙන විතරක් අනිත්‍යයි කියලා බලන්න. පහෝලන්ට උපමාවක් ඕනම් කියන්නේ. मेदी टिकट हुई केसरगेदी अंबाई पलतर तुना मेदी केसरगेदी अंबाई एक मेदिकला ब्रेंजिकला पाने खादला बोनो एतकोट आपने रासा देने नो आपने देने ना रासे बाही सकती है नो आपने देने ना रासे केसर लो लती है नो आदे දැන් අපිට දැනෙන රසයේ නිදිවල තියනවාද අපිට දැනෙන රසයේ අඹවල තියනවා එහෙනම් ඔය ධර්මත තුනෙන් බැහැර වෙන කොහේ හරිව තියනවා හැම වෙලාවෙම ඕනනම් ආභව නිදි අඹයි දෙදෙලු නිදි අඹයි එතළු එකතු කළා හදාගන්න පුළුවන් ආයෙත් අනිත් පැත්තට යන කිසි වෙලාවක හදාගන්න රසේ බාහිර එහෙම නේද? ඒ වගේ. ඇහි අත්දැකීමයි, රූපේ අත්දැකීමයි, කාය පොට්ටබ්බේ අත්දැකීමයි, සෝත විඥානයේ අත්දැකීමයි එකතු කළ දරුවා හොත්තල් කළ දෙයක් ඕගොල්ලන්ට හදාගත හැකි. හැබැයි ඒක ආපහු යන්නේ අර පැත්තේ නෑ එහෙම. ආයෙත් දැනුම් ඇහෙන් දැකපු රූපේ ඒක නිරුද්ධ වෙලා, කනෙන් අහපු සත්‍යය ඒක නිරුද්ධ වෙලා, කායෙන් අල්ලපු පොට්ටබ්බේ අත්දැකීම ඒක නිරුද්ධ වෙලා. ආයෙත් ඕනනම් ගිහිල්ලා දරුව හොස්තල් කරනවා කියන එකක් හදාගන්න. මෙහෙම සිද්ධාන්ත එකක් වේගෙන් එකතු කළ මනස තුළ මෙහෙම චිත්‍රපටයක් හදාගන්න හැකි. එතකොට සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියලා කියන්නේ දරුව හොස්තල් බලන සිද්ධාන්තයේ තියෙන්නේ පෙනෙන රූප ආයතනයේද ඔසෝක පොට්ටබ්බ ආයතනයේද හඳහොක සෝත විඥානයේද ඔය තුනම එකතු කළා ගත්ත මනෝවිද්‍යාන අධ්‍යක්ෂක. එහෙනම් දරු හුරතලයේම විතර්ක මාත්‍රයක් නෙමෙයිද? ඒක හම්බ වෙන්නේ අභිධර්මයේ ඉගෙනගත්ත ධමසංගණේ ඉගෙනගත්ත කෙනෙකුට වෙනා. ඒක රූපය පිළිබඳව යන්න බෑ කියන්නේ. ඔය මනසේ අධ්‍යක්ෂක බොන පානේ අධ්‍යක්ෂකම කෙසෙල් ගෙඩි වලටයි නිදි වලටයි අඹ වලටයි දාලා තියෙන සාහ. එයා එතන ඉඳපන්. කාමෙ මෙදී උපාදාන නොවේ කියන්නේ හැබැයි විතරකයක් කියලා දැනගත්තොත් විතරකයක් කියලා දැනගත්තොත් සිතුවිල්ලක් කියලා දැනගත්තොත් අනිත් බලට පහසුයි
අවල් හාමුදුරුව බණ කියනවා කියන තැනකින් එනකොටම ඔගොල්ලෝ එක මනසින් පිළි අරගෙන ඒකට තීන්දුව తీරන දෙනකොට ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධ උපාදාන. ඔය පංච උපාදාන ස්කන්ධේ පිළිසින දකින්න ගියොත් ඔයගලන්ට හම්බ වෙයි වෙනම දෙයක කතා කරන්න බෑ. වෙන රූපෙට අපි කියමු හොඳට මේ හැඩයෙන් ඔයගොල්ලෝ කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා. කැමරාවක මේ දැන් මේ ඉන්න හැඩේම ෆොටෝ එකක් ගහලා තිබ්බොත් ඒ ෆොටෝ එකට කතා කියතිය හැකිද? එහෙනම් දැනත් ඔයගලන්ට ඇහැට පෙනෙන ෆොටෝ එක ෆොටෝ එකට කතා කරන්න. එහෙනම් ඇහෙන සද්දය ජාත්‍යන්තර කෙනෙක් ගත්ත සද්දය ඇහි ඇහැට පෙනෙන දෙයින් පෙනෙන දේ දන්නවද? නැහැ. පෙනෙන දේ දන්නේ නැහැ. එහෙනම් දරුවා කතා කළා කියන තැනක තියෙන සද්දෙටත් මම දැක්කුනේ නැත්ත ගැට ගැහුවට ඉතිරිදී සද්දෙත් එහෙමයි. කියලා ඕගොල්ලෝ වෙන 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 වෙනම ටෙස්ට් ටික ඉගෙන කර තිබුණා. ඊට පස්සේ ඒකෙදි චක්කු විඥානේ විද්‍යිය වෙන රූපේ මහ පුතේ උපාදාය රූපය. කයට ගැටෙන එක පොට්ටබ්බේ සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තිකනගෙන තිබුණා. ඕගලන් සතර මහා ධාතු විද්‍යාවක් ඔතවල රූපණ චිත්ත ගත්ත අධ්‍යක්ෂණ ටිකක් හම්බුනා. ආ මේ මට්ටමේ දැනුම ටිකක් පුළුල් වෙනකොට ඔගොල්ලෝ දන්නවා කිහි වෙනකොටම මේ ආයතන සකල ආයතන කුසලයි කියලා කියන්නේ එන්න නිමිත්තක් තුළ ආයතන කීයක් ඇතුළු වෙච්ච අධ්‍යක්ෂක කියලා සත්තල බෙදා ගන්න හැටි. ආයතන කීපයක අධ්‍යක්ෂකින් සිහි වෙන නිමිත්ත බොරුවක් නෙවෙයි. මනෝමයයි අනිත්‍යයයි කියලා ඔයගොල්ලෝ සිහි කළ හැකි. දීපෝ බීමේ අධ්‍යක්ෂකම සිහි වෙනකොටම ඔයගොල්ලෝ දන්නවා මේ විදිය රසයක් බාහිර බලවත්. කිසිම දාන මොකද මිදි යබයි එතුළුයි කියන තුනම එකට එකතු කළේ සංයෝජනය එන රසය එකතුව නිසා සමතුලට ලැබුණු දෙයක් වෙනා එකතු රස ඒ ආපු ධර්මතා තුනම එකට එකතු කළ ආපු රස කියන්නේ නෑ කිසිම දෙයක් නෑ අම්බෝ නෑ මිදි එහෙනම් දෙවනි දවසේ දීපු අත්දැකීම එනකොටම දැන් දීලා ඉවරයි. දීපු අත්දැකීම සිහි කරන්න පුළුවන් දෙයක්. සිහි කරනකොට දැන් මේ අත්දැකීමට පිහිටි දන කොහෙද තියෙන්නේ? මිදි අඹයි කෙසළු තුනම එකට එකතු කළ පාදයක් හදුවා හරිය තමයි. දිව්ව බොනකොට රසෙකුත් දැන් ආවා. හැ භාගයෙන් දීපු රසෙ සිහි කරන්න පුළුවන් දෙයක්. පුළුවන්. සිහි කරගෙන ඒ රසයේ විදුතු කෙහෙලිකයි විදිතිකයි එකින් එක සිහි කරනවා හරියද? කෙහෙලික සිහි කරනකොට මේ රසයේ කෙහෙලොල්ල තියෙනවද? විදිති සිහි කරනකොට මේ රසයේ මිදිවල තියෙනවද? අඹ සිහි කරනකොට මේ රසයේ අඹවල තියෙනවද? එතකොට එහෙනම් කොහොම තියෙන රසයේ තුනම එකතු වෙච්ච රසයක් කොත්දැන් හැදලා කොහොමද තියෙනවද? ඒක බීලා ඉවරද? දැන් මේ එකතු වෙච්ච රසයක් කියනවනම් ඒ රසයට පානය කළා ඉවරද? ඒක ඒව හදාගත්ත හේතුත් නැහැ ඒ සිත හටගත්ත ඵලයක්. ඒක සිත හටගත්ත ඵලෙ හේතු නිරුද්ධ නිරුද්ධ කළා. නමුත් මට සිහි කළ හැකි. සිහි කරනකොට මම හේතු ටික නිසා මෙහෙම ඵලයක් හටගත්තා. ඵලයේ හේතු එකක් එකකටත් අයිති නිවිව සිටිලා හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක මට පේන්නේ නැත්තම් පෙන්වන්න බැයි නේද? අනිසෝ කරගීම එක කියලා සංහහ කළා අඹේ පුතු කරන්න විදිහ පුතු කරන්න කෙසෙල් එක පුතු කරන්න ආයිතියයි වටිය අරගෙන ආයෙත් එකතු කළ හදාගත්ත බැරි නේ කොහොම හදා හදා ඉන්නකොට ආයෙත් ප්‍රතිසන්දි වශයෙන් ගිහේ කිය ආයතන එකතු කරන්න ආයතන ටික එකතු වෙලා ආපු රසය සංහහ කළොත් ආයෙත් ආයතන ටික එකතු කරන්න යන්න දෙන්නේ ඇයි දරුවව දැකලා හොක්කල් කළා ඉන්නකොටම ඒක සංහහ උපදාන වශයෙන් හැදිරෙනකොට දැන් ওই තුනම එකතු වෙච්ච එක කායි බොහොමත් නැහැ. ඕගලන්ට ආයතන ප්‍රතිසන්දි වශයෙන් ගිහිල්ලා මෙහෙම රූපයක් බලන්න පුළුවන් ඇහැ එකතු කරගන්න වෙනවා. මෙහෙම සංජයක් අහන්න ඕනේ කන හදා ගන්න වෙනවා. මෙහෙම ස්පර්ශයක් වඩා ගන්න ස්පර්ශයක් ගන්න කය හදා ගන්න. ආයත ආයතෙන් ටික එකතු කළා. ආයතෙන් මේ රස බලන්න පුළුවන්. මේ ජීවිතේපත් මේ ආයතනන්නේ එකක්.
එදිනෙදා එදිනෙදා දරුවෝ හුරුකල් කරනවා කියන තැනට වෙලා තියෙන්නේ මේ අත්දැකීම සිහි කරගෙන ආයත ආයතනට කෙරෙනවා. මෙහෙම වෙදී තිබුණු නැවත ඉපදීම නතර වෙන්නේ. ඉතින් එතන මම ගත්තේ පංච උපාදාන ස්කන්ධිත උපාදාන වෙනවා කියන එක. පංච උපාදාන ස්කන්ධය කියනකොට සම්පූර්ණ මනෝමමයි. මනෝමමයි කියලා කියන්නේ බාහිර ආයතන එක කොහොම දෙක තුනක එකතුවක් තමයි සිහි කරනකොට මේ සිද්ධාන්තය නෙමෙයි. හැබැයි කිසි වෙලාවක ඕගොල්ලන්ට සිත්විල්ලක් විතරක් කියලා පෙන්නන්නේ. ඇත්තම කරවලා ලෝක දේශ දෙක ඇති වෙන විදිහට හිජින් කියින් කිරි කරවලා. දැන් ඕගොල්ලෝ ධම්මසංගණේ වගේ පොත් කියවලා හොඳට රූපය විරිහන දකින්ද අපේ ජීවිතයේත් මේ තැන්වල මේ විදිහට රූපය ඇති වෙනවා කියලා අනුමාන දැම්මත් අවශ්‍යම අවශ්‍යයි. ඔය ආයතන ප්‍රභේදය නැති වුණොත් කිසි වෙලාවක කාම වස්තුවක් සජීවීකත අධ්‍යක්ෂණය නිදෙන්න බෑ. එහෙම නිදෙන්න බැරි වුණොත් දැන් පංච පාදස්කන්ධය පිළිසින දකින්ද ඉඩ නැහැ බෑ. එහෙම පිළිසින නොදැක්කොත් ඕගලන්ට උපාදාන නොවේ ඉන්න බෑ. දැන් මේ අත වෙලා තියෙන කිසි කෙනෙක් දෙන්න නැහැ. එතකොට ඔය ආයතන ටික වෙනුවෙන්ම පවතින සැබෑ නැත් ඕගොල්ලෝ පෙන්වුවොත් ඊට පස්සේ රූපයක් හම්බ වෙනකොට හම් වෙන රූපේ මහ භූත උපාදාය රූපයි කියලා පෙන්වුවොත් වේදනාවක් හම්බ වෙනකොට ස්පර්ශකත්වයෙන් හටගන්න නැති වෙන සිද්ධාන්තයක් කියලා ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන්කම තිබුණොත් දැනගෙන හිටියොත් ඔන්න හිතට සිහි වෙන අත්‍යවශ්‍ය මැඩගඩ ඉන්න පුළුවන්. සිතට සිහි වෙන දරුවා කියලා සිහි වෙනකොටම ආ මේක හිතෙන්නේ සිහි වුණේ මේක විතරක් නෙවෙයි කියලා අනිත් එක දැනෙනවා. අදිසියව තනත්ත බලන්න දරුවා බාහිර ඉන්නෝමයි වගේ තේරෙත් ඉතින්ට ගිහිල්ලා සංගල පෙන්නන්න පුළුවන් නෑ. දැක්කපු තැන අතුරු වෙච්ච තැන කිව්වෙන්නේ නෙවෙයි කියලා පෙන්නන්න පුළුවන්. එතකොට අරකල් ඉහින්. ඔන්න ඔය විදිහට ඇත්ත පෙන්න හිතට සිහි වෙන හැම නිමිත්තකටම විදේය ලෝකයේ අභිජ්ජා දුන්නස ලෝභ දේශ දෙක දක්වා වර්ධනය වෙන්න නොදෙන විදිහට තමන් මන සම්බන්ධ වෙන්න පුළුවන් තරම් හටගන්න හැම නිමිත්තකම අනිත්‍යයි කියලා බලන්න. මේක විකාරයක් නේ කියලා හෝ බලන්න. මේ රූපිත සතර මහා ධාතුයි කියලා හෝ බලන්න. අප ජීවිතන කර නිරුද්ධයි නේ කියලා බලන්න. ඒ බලන එකෙන් එහෙම මෙහෙ කරනකොට පංච උපාදාන සම්පදී ඇත්ත ඇහිටි වොම මෙහෙ කරනකොට යෝනිසමස්කාරය. ඔය වෙලා තියෙන මොකක්ද? මේ පැත්තෙන් උපාදාන වශයෙන් හැසිරෙන්න දෙන්න. එනේ විතරද? ඔක පුද්ගල සත්ත්වභාවයේ තේන ගැටි අඩු වෙනකොට දැක්කපු පාරවල් දැක්කපු ගොඩ නැගිලි පෙනෙන වටපිටාව පෙනෙනවා කියන එක තමයි ප්‍රකටයි හිතට පෙනෙන නිමිති. ඒකේ දානක් බලනකොට උපාදාන වශයෙන් හැතහැරෙනවා. එහෙනම් කිසිද නිමිත්තක් උපාදාන වශයෙන් නොහැතරනකොට භවයේ වෙනවා. තියෙනවා කියන ගතිය සම්පූර්ණම අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ බාහිරෙන් විතරක් නෙවෙයි මේ කයේ මම කියන හැඟීමත් එක්කම. ඒ කියන්නේ මේ අතපය ඇති බව තේරෙනකොට තමයි ගන්නවා ඒද භවය කියලා. ඒද දැකපු දෙයක් බවට මේ කියන්නේ. ඒක කිසි ගැළුවක් නැහැ. ඒක ඔක්කොම ගැළවෙන දේවල් ඕගලන්ට ගන්න දෙන එකද? මොකද සිත්තට පහළ වෙන හැම සිතුවිල්ලක්ම ඇත්ත වෙන්න නොදී ඒ සිතුවිලි වල තමන් ඔය යට කරන්නේ නොදී හැම සිතුවිල්ලක්ම තමන් යට කරමින් ඉන්න හුරු වෙන පුළුවන් තරම්. ඊවෙන ඒවා ඇත්ත කරගෙන ලෝභ දේශ දෙක දක්වා ඇති වෙන තැනට හිතින් කියින් කියින් කරන්න දෙන්න එපා. එතකොට ඔබ දන්නවා මම මේ කරන්නේ මොකද්ද? පංච උපාදාන සම්පදිත උපාදාන වෙන්නේ. එහෙම නොවෙන්න නම් ඇත්ත නොවෙන්න නම් ඒ වෙනකොට සිහි වෙන එකට ඔබ ඇත්තෙන් විතර දියෙච්චි. සත්‍යපට්ඨාන කායගත සත්‍යයෙන් හෝ වේදනුපස්සනාවෙන් හෝ චිත්තාපස්සනාවෙන් හෝ ධම්මානුපස්සනාවෙන් මේ සිතුවිල්ලක් නේ කියලා බලනකොට ඔබ චිත්තානුපස්සනාවෙන් විතර දියෙච්චි. මේ දැනගත්ත එකක් නැති වෙනවනේ. අවදයක් දැනගන්නකොට කියලා බලනකොට චිත්තානුපස්සනාවෙන් විතර දියෙච්චි. මේ ජීවිත රූපේ නැති වෙනවනේ ඊගව රූපයක් කරන ආයතනයක් උත්තරදී. ඔය හිතට සිහි වෙන ඕනම දෙයක් අතහර ගන්න පුළුවන් ඔබට ඒ විදිහට සිහි කර කර තියෙනකොට උපාදාන වශයෙන්.
ඒ සිහි කරගන්න අපහසු වෙන හැම තැනකදීම සිත්විල්ලක් බව හඳුනගන්න අපහසු වෙන හැම තැනකදීම හඳුනගන්න ඔබට බාහිර ලෝකෙ සජීවී කරනවා. කාමගත ඇත්ත වෙනවා. එතකොට එතන රූපේ විපතක් ඒ වගේම ආයතන වෙන කරා. ස්කන්ධ කුසල වෙන්න ආයතන කුසල වෙන්න. ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් විමසා බලන්න. ස්කන්ධ වශයෙන් තිබුණු රූප සම්බේ තිබුණොත් සතර මහා ධාතුවේ උපාදාය රූපයි. ආයතන වශයෙන් තිබුණු මෙතන චක්කායතනය තියෙනවා. සෝතායතනය තියෙනවා. චක්කායතනය තියෙනවා. රූපායතනය තියෙනවා. සෝතායතනය තියෙනවා. සද්ධායතනය තියෙනවා. කායායතනය පොට්ටපය තියෙනවා. දරුවා වඩා කරන බුදු තැන කියනවා. මෙතන ආයතන හයක් තියෙනවා. ධාතු වශයෙන් ගත්තොත් තක්කල ගන්නවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කමිඥාන ධාතු තියෙනවා නේද මෙතන. ඒකම දන්නවා. කාය ධාතු පොට්ටපය ධාතු කාය විඥාන ධාතු. අපි එකම කෙනෙක් වැස්තු කෙරුවා කියන තැනක මේ වගේ ධාතු සමූහයක් තිබුණා කියන්නේ කිනු උත්තරයක්. අන්න ඊග අවතරයේදී සිහි වෙනකොට ඔබට සිතුවිල්ලක් නැහැ කියලා බලා ගන්න දරන පොහොසත්. එන එන සිතුවිලි අනිත්‍ය බලන්ද ඇත්ත කරගෙන හිතන්න දෙන්න එපා. හිතන්න දැනට වර්ධනය කරන්න එපා. එතකොට කියනවා විනය ලෝකේ අභිජාතෝ මනසං. ඒක බැරි වෙනකොට එන සිතුවිල්ල සිතුවිල්ලක් ඇතුළේට බලලා අනිත්‍ය බලන්න බැරි වෙන හැම තැනකම ඔබ දකින්න ඔබට කාමයේ සජීවී කරන ලෝකයේ ඇත්ත කළ ඇති. ඒ වගේ වෙලාවකදී ඔබ එතෙන්ට ගෙහිලා ස්කන්ධ කුසල වෙන්න ආයතන කුසල වෙන්න ධාතු කුසල වෙන්න. ස්කන්ධ ධාතු ආයතන දෙන්නේ ඒකද? ඒ පෙන්නන ආරමුණේ දරුවා කියලා සතුරු වෙච්ච තැනක තිබුණු රූපයක් තිබුණු රූපේ මේකයි කියලා පෙන්නන්න එතනින් අතර වෙන්න. මේ වේදනාව පෙන්නන්න එතෙන් අතර වෙන්න එපා. දරුවා හොරකම් කෙරුවා කියන තැනක දරුවාගේ මෙහෙර කතාව ඇහුණා කියන තැනක තිබුණු ආයතනය මතක්. දැකපු තැන මෙහෙම, අහපු තැන මෙහෙම, අල්ලපු තැන මෙහෙම. ධාතු ටික මොකක්ද කියලා බලන්න. බලනකොට ඔබට තේරෙනවා මෙන්න මේ වගේ සිද්ධාන්ත ටිකක් තියෙනවා. අර සජීවී කාම අධ්‍යක්ෂේම අතහැරලා. ඊගවට දරුවා කියන සිහි වෙනකොට ඔබට අනිත්‍යයි කියලා බලාගෙන උපාදාන නොවි ලෝභ දේශ දෙකට පත් වෙන විදිහට ඒ නිමිත්ත අතහැරගන්න පහසුයි පුළුවන්. මොකද අර සම්මර්ෂණය කරලා අත්දැකීම කියන්නේ වැඩි දවසක් ඕගලන්ට එහෙම කරන්න ඕනේ නැහැ හරියට. කොහොම රළු 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 නිමිති අතහැරනකොට නිවරණ සාපේක්ෂ දැක්කපු හැම දෙයක්ම නැති වෙලා නම් විරුද්ධ වෙලා නම් ඇති බවට හම් වෙන ඔක්කොම සංකතයි මනෝයි කියන දන්නවා. එහෙනම් හය හරි කලින් දැක්කනම් ඇස් එක වහල් ගන්නවා කියන්නේ දැන් ඇති බවට පේනවනම් මේකද විතරකයක් නේ කියන තැන හඳුනගන්න පුළුවන්. ඒකද දැනෙන සිතුවිල්ල අනිත් කැහැරියට දකිනකොට යට ගන්න පුළුවන්. උපාදානයේ කොහොම මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට උපාදානය වශයෙන් නොගෙන ඉන්නවා කියලා කියනවා. උපාදානය ගෙවෙන්න 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 භවයක් යනවා. වටපිටාව තියෙනවා ඉන්නවා තියෙනවා ඉන්නවා කියන ගතිය තමන් ඉන්නවා ඇහැ තමන්ගේ ඇහැ කන දිවනාසේ ශරීරයේ තියෙනවා කියන තමන්ට දැනෙන අත්දැකීම ගෙවෙන සම්පූර්ණම උපාදානයේ ශේෂයක්වත් ඉතුරුනකොට නැති වෙනකොට සම්පූර්ණ භව ආවරණය නිරවර. අන්න එදාට පේනවා යන්කින්දි සමුදය ගම්මන් සබබන්ට මෙරල් ගමන් හටගත් හැම දෙයක්ම නිරුත්තයි කියන කෙනකට. මොකද භවයේ නැති නිසා රැස් වෙන. පෙනෙන අරමුණට ඔබ හිතින් කින් කිලින් කළොත් ආසකන්නකට හටගත් දේ නිරුත්තයි කියන කෙනෙක්. පෙනෙන අරමුණට හිතින් කින් කිලින් නොකළොත් හටගත් දේ නිරුත්තයි කියන. කුසල අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ. හටගත්තදී නිරුද්ධයි කියන ගැළප සිටිනකොට ඇති බවට කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් නොවනකොට ප්‍රතිසන්දි වශයෙන් විඥාණයට ඉඩ නැහැ. ප්‍රතිසන්දි වශයෙන් විඥාණය නොවනකොට මතු ඉපදීමක් නැහැ. ඉපදීම නැත්නම් මතු ජාති ජරා මරණ ශෝක පරිදෙ දුක් දුක් නැහැ. අන්තිම දේහධාරී කියලා කියනවා මේ ශරීරය දරාගෙන හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන දර්ශනයකින් යුක්ත ජීවත් වෙන කෙනා නැවත ඉපදෙන දින ශේෂ්ඨේ නැති කළ ජීවිතය. එයාට කියනවා සෝපුදේශ නිබ්බාන. ස්කන්ධ ටික පරිහරණය කරනවා නැවත ඉපදෙන්න තියෙන කර්ම විශ්ය නතර කළා. එතකොට ජරා මර දුක නැති වෙන්න නම්
ඉපදීම නැති කළ යුතුයි. ඉපදීම නැති කරන්න කර්ම නැති කළ යුතුයි. කර්ම නැති කරන්න අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව නැති කරන්න නම් විද්‍යාව උපදින්න ඕනේ. අවිද්‍යාව විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. විද්‍යාව උපදින්න ඕනේ. විද්‍යාව කියන්නේ සම්මාදිට්ඨිය ඇත්ත ඇහිටි දැකීම. යම් කිසි සමුදය ධර්ම සම්පත්ත නිරෝධ ධර්ම යම හේතු ප්‍රත්‍යයෙන් හටගනේ නම් හේතු නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා ඔබම දැක්කොත් ඒ දැකීම නිවැරදි. ඒ දැකීම විද්‍යාව. ওই විද්‍යාව උපකල්ලි හටගත් අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති කල්ලි හටගත් දේවල් ඇති බව ඔබතුළු රැස් වෙන්නේ නැහැ. දැනගත්තට නැහැ. ඔබතුළු මතු ස්කන්ධ රැස් වීමේ ප්‍රවණතාවයම නැති වෙනවා. කණ්ණාඩියක හටගත් ඡායාව රැස් වෙන ධර්මතාවයම නැහැ කණ්ණාඩිය. ප්‍රභාස. හතරගෙන නැති වෙනවා. ඒ වගේ මානසික ඇසුරු කරන කිසිම නිමිත්තක් මනසට එකතු වෙන්නේ නැහැ. හටගත් දේ නිරුද්ධයි කියලා දකිනකොට කර්මස්ත්‍ය වෙන කර්ම නිරෝධේ ජාති නිරෝධ ජාති නිරෝධේ ජරාමන සෝතවරු දුකන සපයත නිරුද්ධයි. එහෙනම් හටගත් දේ නිරුද්ධයි කියලා කෙලෙස් සජස් නැති කෙලෙස් මල නැති දහම් ඇහැ පටන්ගෙන ඒක ජීවිත සත්‍ය කරගත් දවස රහත් වෙනවා. ඒ දර්ශනය දකින එකද නිවන් දකිනවා කියලා කියන්නේ. ඒකයි දැක්ක යුතුයි, දැක්ක හැකියි. ඒකද නිවන් දකිනවා කියන්නේ. පුද්ගල භාවයේ කෙනෙක් මම තමයි නිවන් දකින්න යන්නේ කියන අදහසක් තියෙන මාර්ගය තුල දකින සිද්ධියේදී දකින්න දේ තේරුණට වෙන්නේ. පුද්ගල භාවයේ උදව් කරගෙන දකින්නා වූ දර්ශනේ පුද්ගල භාවයෙන් නැහැ. සම්නම් නිස්සහය සම්නම් පජානත්. තණ්හාව ඇතුළු කරගෙනම තණ්හාව නාසයි. පුද්ගල භාවයේ ඇතුළු කරගෙනම පටන් ගත්තා වූ වැඩ පිළිවෙල පුද්ගල භාවයක නැහැ. වාගේ සිටියක් වෙන්නේ. එතකොට හටගත් දේ නිරුද්ධයි කියනක ඔබට ආද දැනෙන්නේ නැත්තේ දැනට ඇති ඔබේ මනසේ හැම දෙයක්ම ඇති භවය නිසායි. නොදන්නා දෙයක් දැක්කත් එකතු වෙන්න පුළුවන් මනසේ තියෙන හැකියාව නිසායි. ඒ හැකියාව කොහෙවත් තිබුණ එකක් නෙමෙයි උදුසින් හදාගත්ත එකක්. උපදින උපදින විතරකය බාහිර ආයතන නෙමෙයි. ආයතන ටික සිහි කර කර මනෝවිද්‍යාවේ උපදින සිත්ුවේට කර විතර පනෝපෝපීතේ මොඩකම්. බාහිර ආයතන ටික නෙමෙයි මනෝවිද්‍යාවේ උපන්න විතරක ටික විතර ඇත්ත කරගෙන හැසිරුණු දෝෂෙ උපාදාන වශයෙන් ගත්ත දෝෂෙ. ඒ උපාදාන වශයෙන් උපදින උපදින හැම විතරකයක්ම උපාදාන වශයෙන් ඔබ හැසිරුනේ පංච උපාදාන ස්කන්ධය පිරිසිදු නොදන්නා නොදකින ක්‍රමහින්දයි. පංච උපාදාන ස්කන්ධය පිරිසිදු නොදකින ක්‍රමහින්දයි ඔබට කාමයේ සජීවී වුනේ, ලෝකයේ සජීවී වුනේ, තමන්වත් අනිත්‍යවත් ඇත්තම දේවල් වුනේ. ඒ ඇත්ත වෙච්ච කමයි ඔබට උපාදාන නොවී හිට බැරි කලේ ඔබට වටිනා රන් රිදීමයි හම්බ වුනේ. හම්බ වෙන්නේ. එතකොට ඒක ඔබ ඒ නිමිත්ත ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් 5000 දකිනවා. වටිනා රුපියල් 5000ක් ඔබට හම්බුණා කියන දේ ඔබ විභජනයේ ලක් කළොත් ගෙඩි පිටින් මාර්ගන එක තලු මරන්නේ නැතුව ඇහි බැලුවොත් වර්ණ සතහනක් රූප මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් පන්දහය පොලයක ෆොටෝ එකක් ගහලා තිබුණොත් ෆොටෝ එකේ පෙනෙන පොලේ ඇහැට පෙනෙන මේ පොලේ අතර වෙනසක් තියෙනවද ෆොටෝ එකේ? නෑ. ඉතින් ඔබ ඇයි ෆොටෝ එකේ තියෙන කැලැන්ඩර් එකේ තියෙන ටීවී එකේ පෙනෙන පොලේ ගන්න පයි නැත්තේ? ඒක දකිනකොට මනසේ වටිනාකම මේ මොහොතේ එදෙන්නේ නැති වෙනවා. එහෙනම් ඇහැට පෙනෙන රූපෙ මට්ටමේ අතින් ගලුවොත් ඒ පොලේ විතර කයයි කොටප ගහනවා. ඒක වෙනම එකක්. ඊට පස්සේ වටිනාකම තුනේ මනසේ
පන්දහය කොලේ වටිනා පන්දහය කොලයක් ඇල්ලුවා කියන තැනට ඔබ ස්කන්ධ වශයෙන් හෝ විමසුණු ආයතන වශයෙන් මෙනෙහි කළොත් ධාතු වශයෙන් මෙනෙහි කළොත් ඔබට ශුන්‍යතාවය හැමදේ එහෙම දැක්ක ශුන්‍යතාවය අන්න ඒ විදිහට බැලුවොත් ඔබට පුළුවන් මොකද්ද වටිනාකම කියන එක සිතුවිලි මාත්‍රයක් පන්දහක් වටනවා කියන සිතුවිලි සිතුවිල්ලක් නේ කියලා දකින්න දැනට ඇවිල්ලා උපාදාන නොවෙන්න පුළුවන් ඔබ ස්කන්ධ කුසල වුණොත් ආයතන කුසල වුණොත් ධාතු කුසල වුණොත් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙදන්නේ නැතුව කිසි වෙලාවකවත් ඔබට කාමයක් වටරන්න බැහැ එහෙම පුළුවන් නම් බුදුහාමුදුර මේව පෙන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි ආනන්ද මේ ලෝකේ යම් කිසි බයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් උපද්‍රවයක් තියෙනවා නම් ඒ හැම බයක්ම හැම දුකක්ම හැම උපද්‍රවයක්ම ඇති වෙන බාලයක් පංචිතයක් ඇති වෙන බයකුත් නැහැ දුකකුත් නැහැ උපද්‍රවයකුත් නැහැ ඒ නිසා විමසා බලා කටයුතු කරන පණ්ඩිතයෙක් වෙන්න ආනන්ද හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ විමසා බලා කටයුතු කරා කෙසේ විමසා කළේ ආනන්ද ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලා ඒ වගේ ඔබලන්ට දරුවව ගන්න දුකක් විඳින්න තියෙනවා නම් රෞම රෙදි මුතු මැණික් අහිමි වෙච්ච දුකක් විඳින්න තියෙනවා නම් ඔබල විමසා බලා කටයුතු නොකරන කම නිසා මේ දුකට උරුමකාරයක් වෙලා තියෙනවා එහෙනම් ඔයගොල්ලෝ විමසා බලනවා ඔයගොල්ලන්ට ජීවිතයේ වටිනා වස්තු Taman සාර්ථක වුණේ කොහොමද කියලා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් විමසුවොත් ඒ විමසීම ඔයගොල්ලන්ට ඊගාව දෙවටි දියවරට මොහොන දෙන්න පහසු ඒ කියන්නේ සිහි වෙනකොටම මේ සිතුවිල්ලක් විතර්කයක් නැහැ කියලා අතහැර ගන්න පහසුයි ස්කන්ධ කුසල ආයතන කුසල ධාතු කුසල නැති කෙනාට අම්මා කියලා කියනොත් මේක සිතුවිල්ලක් විතර්කයක් නෙවෙයි අනිත්‍යයි දරුවා මේක සිතුවිල්ලක් විතර්කයක් නෙවෙයි අනිත්‍යයි කියලා උපන් උපන් සිතුවිලි මැඩ මැඩ ඒවට එකතු නොවි උපාදාන නොවි උපන් උපන් සිතුවිලි මැඩ මැඩ ජීවත් වෙනවා කියන එකක් ලැබෙන්නේ ස්කන්ධයන්ගේ ඇතිසතු ආයතනයන්ගේ ඇතිසතු ධාතුන්ගේ ඇතිසතු නොදන්නා කෙනාට ඔය ඇත්ත ඇතිදී දැක්වීමෙන්ම කරන්නේ මෙන්න මේ මනසට පහළ වෙන පංච උපාදාන ස්කන්ධ ලෝකය බොරුවක් කියන උත්තරේ දෙන්න මිදී අඹයි කෙසලුයි කියන තුනේම රසය එක්කලා දීලා දීපු අත්දැකීම සිහි කරනකොට දැන් ඔබ හොඳටම දන්නවා මෙහෙම රසයක් ලෝකෙ කොහෙවත් නැහැ මම වෙනවායි ධර්මයේ කුරුතල් කළා කියන තැන ඇහෙන් රූපයක් දැකපු බව කනට ඇහුණු ශබ්දේ අතේ කල්ලපු ස්පර්ශේ තුනම නිරුද්ධ වෙලා කියනකොට දැන් සිහි කරනකොට දන්නවා මෙහෙම සිද්ධාන්තයක් කොහෙවත් නැහැ එහෙම දන්නවා කුරුතල් කරපු සිද්ධාන්තය කියන එක කොහෙවත් පිටුරලා නැහැ කියලා දන්නවා ඔබට ඒකම අයියක් වෙනවා සිහි වෙන සිහි වෙන නිමිත් අනිත්‍යයි කියලා බලන්න මොන සිතුවිල්ලක් නවත් මේ සිතුවිල්ල ගන්නක්ද මේ සිතුවිල්ල ගන්නක්ද මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා උපදින උපදින සිතුවිල්ල දැනෙන දැනෙන සිතුවිල්ල අනිත්‍යයි කියලා බලන මාත්‍රයකින් නිවනම සාක්ෂාත් වෙන දැන දක්වා ඔබට අනිත්‍යයි කියන ටික සිතුවිල්ල සිතුවිල්ලකින් විතරයි ඉතින් පමණකින් නිවනම සාක්ෂාත් වෙන දැන දක්වා කරන්න පුළුවන් තන දක්වා මේක කෙටි වෙනවා හැබැයි සිහිවන සිතුවිල්ල අනිත්‍යයි කියලා හිතනකොට ඔබ දැනගෙන තියෙන්න වෙනවා මොකද මේක සිතුවිල්ලක් කියන එක ඒක දකින්න නම් සජීවී කාම අත්දැකීම තුල ඇත්ත ඔබ දැකලා තියෙන්න වෙනවා එහෙම නැත්නම් කයෙන් ස්පර්ශ කරපු සැබෑ අත්දැකීම ඇහැ බලපු බලල පරිහරණය කළ වස්තුවක සැබෑ අත්දැකීමක් ඔබ සන්තකව තියෙද්දී අනිත්‍යයි කියලා බැලුවට පිළිගන්නේ මොකද ඔබට දැනෙන්න ඔබ ඔබට වංචාවක් කරගන්නවා වගේ ඇත්තටම බාහිර එහෙම දෙයක් තියෙද්දි ඔබ අනිත්‍යයි කියලා සිතුවිල්ල පිටනවා වගේ දැනුනේ ඔබට තේරෙන්නේ නමුත් ඔබ අනිත්‍යයි කියලා බලන සිතුවිල්ල සාධාරණයි විය යුතුයි එහෙම වුණොත් තමයි ඔබ ඔබ තුළම පිහිටලා හිටින්නේ එතකොට එහෙම වෙන්න නම් ඔබට දැනගන්න වෙනවා ඒ අරමුණ වල තිබුණු සජීවී කරපු ධර්මතාවයේ
සැබෑට ඒක පෙන්නන්න නම් ඔබ ස්කන්ධ කුසල ආයතන කුසල ධාතු කුසල වලදී ස්කන්ධ කුසල වෙන්න ප්‍රතිපත්තානදී එතකොට ඒ ස්කන්ධයන්ගෙන් පෙන්නපු දෙ ආයතන වශයෙන් ධාතු වශයෙන් පෙන්වහම තමයි නිබඳු කටි වලින් යුක්ත ස්කන්ධ මේ වගේ ආයතනෙක මේ වගේ ධාතු ක්‍රාසිකල යුග ඇසුරු කරලා තියන්නේ කියලා අත්දැකීම ලැබෙනවා. එතකොට මේ ආයතන අධ්‍යක්ෂ සියල්ලම එකට එකතු කරලා තීකත මනෝමය අධ්‍යක්ෂ ගන්නවා විඥානයේ මායාවක් මේක බොරුවක් කියන අන්න එතකොට මේ මායාවක් කියලා හඳුනගත්තාම මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා බලන්න විතරයි ඕනේ. හේතකට අදද ඔය අල්ප රජස් මහ රජස් කියලා කියන කෙලෙස් අඩු වැඩි මනස් තියෙන. ඇත්තටම සසරෙදි හෝ ස්කන්ධ ධාතු ආයතන හොඳට හුරු පුරුදු කරපු සමහර මනස් තියෙන. එයා සිහි වෙනකොටම අච්චර දේශිතයක් ගන්න ඕන සිහි වෙන හැම විතරකෙකම මේ සිතුවිල්ල අනිත්‍යයි මේ සිතුවිල්ල අනිත්‍යයි කිය උත්තර දුන්න හැටි නිදසුන කෙටි උත්තරයක් විතරයි උන්නේ. බාහිර අනාත්මයි කිව්වනම් චක්කපත රූප අනාත්තා කියලා කිව්වනම් ඒ හොඳටම ප්‍රමාණ. එයා දන්නවා එහෙනම් ආත්මිකිර පුද්ගල බාහිර ජීවිත ඔක්කොම මනෝමයයි. ආයිතර යන්නේ හැම සිතුවිල්ලකම මේක සිතුවිල්ල මේක විඥානයක් නැතිනවා මේක දැනෙච්චයි කියලා යන්න පුළුවන් අච්චර විස්තර කර කර ඉන්න ඕනේ. සබ්බේ සංඛාර දුක්ඛ කියලා කිව්වනම් යෙලුම හේතු ප්‍රත්‍ය ඝටකත දෙයි දුකයි කියලා කිව්වා නම් ආස්වාදයෙන් සැපවතෙන් පහළ වෙනකොට මේ ඔක්කොම මනෝයි මේ ඔක්කොම විතරයි කියලා උත්තරයක් අහන්න. ඒ විතරේ මේ සිතුවිල්ල දැක්කයි කියන එක බලන විතර වෙන්නේ සැපේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මේවත් නවනක් කියනකොට ඒකෙකෙටි අනිත් කෙනා කොටස් වෙහිදී හැබැයි එක් වෙනවා යම් දවසක සිද්දෙට පහළගෙන හැම විතරක්යක්ම මේක දෙවිතරක සිතුවිල්ල මේ සිතුවිල්ල අනිත්‍යයි කියන පුරුවන් දැනට වර්ධනය ගලාමයි උපාදාන වශයෙන් අපතේරේ. ඒකෙදි දෙහැමකට කියන ඉස්තරලා ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් දහස් වශයෙන් බලන්න ඉගෙන ගනිමින් සතිපට්ඨානේ වඩලා ඒ අත්දැකීම සත්‍යක කරගෙන හිතට එන නිමිති වලට අනිත්‍ය වශයෙන් බලනවා. බලන්ට බැරි සමහර අරමුණු වෙනවා අනිත්‍යයි කියලා හිතන්න බෑ. ඇත්තම තව තියෙනවා ඒ අරමුණ කියන්න ආපහු ගිල්ල ඒ අරමුණ විතරක් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මෙනෙහි කරද්ද ආයෙත් කෙලෙස් අඩු වුණාම ආයෙත් උපදින උපදින විතරකේ අනිත්‍ය බලන්න පහසු හැම විතරකයක් ගන්න යන්න ඕනේ. සිහිවෙන සිහිවෙන හැම විතරකයක්ම මනෝයි පංච උපාදානස්කන්ධ මොකද හතරක් නිරුත් වෙලා හැම දෙයක් අචීතස්කේ එතකොට හතගෙන නිරුද්ධ වෙලා නිසා හතගෙන නිරුද්ධ වෙලා නිසා අනිත්‍ය වශයෙන් බලනවා. බලබලා ඉන්නකොට සමහර ඒවා කියනවා අනිත්‍ය කියලා බැලුවට හිත පිළිගන්නේ නැහැ හිත සැසඳෙන්නේ නැහැ බාහිර තියෙනවාමයි කියලා හිතනවා. අන්නේ ආරමුණේ යනවා ආරමුණ මූලයට ගිහිල්ලා ඉස්සරහා දකින්න වෙලා නැත්තම් ඒ අසුරු කුල නිමිති ස්කන්ධ මෙච්චරක් කියනවා ඒ ස්කන්ධ වල ඇත්ත මෙච්චරයි එතන එහෙම සිද්ධිය තුළ මේ ආයතන මෙච්චරක් කියනවා නේද ධාතු මෙච්චරක් කියනවා නේද කියලා පෙන්නනවා. පෙන්නනකොට පරාර්ථය ආයත දෙකේ එහි බල බල ඉන්නේ ආයත උපදින උපදින ඉතරක් ඇහිච්ච බලන කියලා ඕක කර කර ඉන්නකොට යම් මට්ටමක උපාදානයේ මට්ටමක් අතහැරෙනවා. ඒ මට්ටමතුම බයිබේ අඩු වෙනවා භවයේ අදිච්ච මට්ටමට යක්තික සම්බන්ධතාව සම්බන්ධ නිරෝධම කියන කයට පෙනෙනවා. අන්න එදා දිනන දික්ක සම්පන්නයි. හැබැයි තාම ඔක්කොම උපාදානය අතහැරුන්නේ නැහැ. ඔක්කොම භවය නැති වුන්නේ නැහැ. ඔක්කොම හටගත් දේ නිරුද්ධයි කියලා පෙන්නේ. තවදුරටත් මෙයා මේක කරනවා. තවදුරටත් උපාදාන ස්කන්ධයක උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැහැ. උපාදානයේ තව මට්ටමක් යනකොට මේ මට්ටමට භවය ආදී. ඒ මට්ටමට හසගත දෙය නිරුද්ධයි කියන එක තේරෙනවා. ඒ මට්ටමට කර්ම රැස්තේ කාටද වෙනවා. ඒ මට්ටමට ඉපදීම නතරකට කොහොම හෝ හතර මාර්ගයක් තියෙන්නේ. හතර ඵලයක් තියෙන්නේ එක පාටම නොවි අනුපූර්ව ප්‍රතිපදාවක කිලස් කෙරේ. ඔය අතමම කිව්වට තමන්ටම
විශාල හයියක් විශාල අත්දැකීමක් ගැනෙන දවසක් වෙනවා නොබෝ දවසකින් මේක කරනකොට මොකද යන්තිච්ච සමුදේ තමයි සම්බන්ධ නිරෝධ සම්බන්ධ කියන ටික එල්ලකෝ රොසිටියද දැක්කිනේ පිටර දුර නැහැ මේ එනේන නිබිති ටිකට උපාදාන වශයෙන් ඇතරෙන් නැතිවීම ඉන්නකොට භවයේ අදීන ඔයාට හොද්දට තේරෙනවා භවය කියන්නේ හඳුන ගන්න නිවනට සාපේක්ෂව අසංගතයට සාපේක්ෂව අටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවනම් ඇති බවට දැනෙන හැම දෙයක්ම සංගත පටිච්චසමුප්පාද සත්‍ය උපන්නේ ඒ හැම අත්දැකීමක්ම මනෝයි මනෝමය කියලා දැක්ක පතරණ උපන්දේට කියනවා හැදුන දෙයද කියනවා මොකද්ද ස්වර්ණමය සිද්ධියක් උපන්න දෙයද රාජ්‍යමය යකඩේ උපන්න දෙයද අයෝමය දැවෙන් දීයක උපන්නක දාරුමය මය කියන ප්‍රතිදම්මහම ඒ උපන් කියන විදියට මනසෙන් උපන්න දෙය මනෝමය කියනවා මනෝමයයි කියලා කියන්නේ මනසින් උපන්න මනසින් උපන්න කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ නිවන් දකින්න පුළුවන් එක. නිවන් දකින්න ජීවත් වෙන්න බැහැ. මැරිලා නිවන් දකින්න බැහැ. ජීවත් වෙන්න කැපේ නිවන් දැකෙන්නේ. ජීවත් වෙන්න කෙනෙක් නෙවෙයි නිවන් දැකන්නේ. ඕගොල්ලොන්ට මේ ධර්මගත දේ නිරුද්ධයි කියන එක දකින්න වෙන්නේ. මොකද මැරෙන්න ඕන. මැරිලා ඉපදලා නිවන් දැක මරණය පස්සේ නිවන් දැකනවා කියන්නේ නිවන් දකින්න දෙනවා. මැරිලා තමයි නිවන් දකින්න බැරි. නිවන් දකින්න පුළුවන් එකම තැන එකම ජීවිතේ මොකද්ද මේ ජීවිතේ නිවදේ කියේ මොකද්ද අත්දකත්ත දේ තුරු නැතුව නැති වෙනවා කියලා දකින්න මේ ආයතන ටික ඕගොල්ලෝ දකින්න දේ කණ්ණාඩියට එදෙනකොට කණ්ණාඩියට වැටෙන ඡායාව අපිම දැකපු දේ අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කන්නාඩියට වැටෙන ඡායාව අහකට යනකොට ඉතුරු නැද්ද නැති වෙනවා කියලා අපි පිළිගන්නේ බුදුහාමුදුරු කිව්ව හින්දාද? එහෙම අපිටම පේන හින්දා. අපිට ඒක පේනවද මේ ඇහැට? නෑ, මස්සට පේන්නේ නෑ. මස්සට පේන්නේ පිටුනු දේ විතරයි, විඥානයත් එක්කම විතරයි. අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක පේන්නේ නෝනද? ඒ වගේ මෙහෙම කළා ඇහෙන් මේ වස්තුව දිහා බලනකොට පෙන්නේ විඥානයත් එක්කම විතරයි. අහකට යනකොට පෙනෙන දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පෙනෙන දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන සිද්ධාන්තය අද අපිට පෙනෙන්නේ. හැබැයි උපදින උපදින විතර්ක යට කරගෙන විතර්ක වලට යට නොවි උපදින උපදින සිද්ධාන්තය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලපල. හැබැයි ඒක කරනවා යා මෙහෙම මේ කරන්න මොකටද? අනිත්‍ය අනිත්‍ය කියලා මෙහෙම කරන ඔය නිවන් දැකෙන්න නෙමෙයි. කොහොම කරනකොට ඒ නිමිති ඇත්තගෙන ලෝභ දේශ වශයෙන් ඇසරෙන්නේ ඉඳ නැහැ හිතට. උපාදාන වෙන්න නොදෙන්නයි උපාය. උපදින පුදේ නිමිති අනිත්‍යයි කියලා බලන්නේ නිවන් දකින්නද? නෑ එහෙම මොකද්ද? උපාදානය කියවා ගන්න. විදේය ලෝකී අනිත්‍යද උනස ලෝභ දේශ දෙක ඉක්මන. එහෙම උපාදාන වශයෙන් නොහැසිරෙනකොට නොහැසිරෙන්නේ. උපාදාන වශයෙන් සත්‍යයක් හැටියට නිමිතේතර එකට කියන අත්වාද උපාදාන. දෙකෙන් දෙකට එන ආත්මයක් කියනවා කියන තැනක නිමිත පිළිගන්නකොට විත්‍ය උපාදාන. වටිනා කෙනෙක් වටිනා දෙයක් රත්තර ප්‍රති මුතු මැණික් කියලා සිහි වෙනකොට ඒක ඒ විදිහට පිළිගන්නකොට කාම උපාදාන. එහෙම නැත්නම් දැකපු ගම පළාත නගරයේ නැත්තම් පාරවල් වීදි ඇති බවට ජීවෙනකොට ඒක එහෙම පිළිගන්නකොට ඒක කාම උපාදාන. කාමය කියන්නේ කැමැති වෙන කැමැති කරවන අර්ථය. එතකොට ස්කන්ධ සියල්ලම කාම උපාදානයි. ස්කන්ධ සියල්ලම කාම උපාදානයි. රූප භූමියේ තියෙන ස්කන්ධ
අරුප වූංගින ස්කන්ධයි කාම උපාදාන. කාම ආශ්‍රයනේ කාම උපාදාන. මොකද කැපති කරවන අදහසේ කාමයි කියනවා ඒක. ඒකට අරිහත් මාර්ගයේ තමයි කාම උපාදාන ඉතුරු නැතුව නැති. උපාදාන සීලපත උපාදාන අත්වාද උපාදාන කියන තුන් උපාදානේ සුවා මාර්ගයේ ගවන සුවා ඵලයේදී ඇතහැර. එතෙ එතනදල අරිහත්ත්වයේ දක්වාම තියෙන කාම උපාදාන. එතකොට කාම උපාදානය කියලා කියන්නේ ඒකෙදි ලෝභ මට්ටක නෙමෙයි කැමැති කරවන ස්කන්ධයක් කියන්නේ. ඔගලන්ට මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා පෙන්නනකමද කාම උපාදාන. මොකටද කියන්නේ? ඔක කියන්නේ අරියත් මාර්ගයට යනකොට. එතකොට මෙතෙන්දී ඔගලු දන්නවා සිත්තේ පහළ වෙන සිත්විලි කියලා හඳුනගන්න උපදින උපදින සිත්විලි වල අනිත්‍ය බලනවා කියන තැනක් විතරයි ඔගලු කරන්නේ. අනිත්‍යයි 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 කියලා එක දිගටම හිතන හැම දෙයකට හිතනවා කියන්නකෝ. හැබැයි මේක හිතන්නේ ඇයි කියලා දන්නවා මේ හිතන්නේ නිවත්තකෙට නෙමෙයි. මේක හිතනකොට මේ සිතුවිලි ඇත්ත වෙලා ඇත්ත කරගෙන කොහොම අපි හිතුවේ නැත්තත් ඒ කියවෙන සිතුවිල්ල ඇත්ත වෙලා දරුවා කියලා පිළිගන්න කල්පනා කරලා අඬන දැක්ක හෝ සතුටෙන් දැක්ක යනවා. අම්මා කියලා සිහි කළා අඬන දැක්ක හෝ සතුටෙන් දැක්ක යනවා. එතකොට යාමියෙක් මිත්‍රයෙක් කියලා සිහි කළා අඬන දැක්ක සතුටෙන් යනවා. යම් සිද්ධියක් සිද්ධියක් සිහි කළා අඬන හැටක දැක්ක යනවා. එතකොට පුද්ගලයේ ප්‍රදේශයක් පලාතක් සිහි කළා අඬන හැටක සතුටු වෙලා එකට යන්න වෙන තත්ත්වයට මනසපත් කරගන්නවා. ඒ හින්දා හැම නිමිත්තක් මුළු ප්‍රදේශයම සිහි කරන නිමිත්තත් එකිනෙක සිහි කරන නිමිත්තත් එකම නිමිත්තක් හිතට. අපි කියමු කොළඹ සිහි කරුවා කියලා. ඒකවට යාළුවෙක් දීකරුවෙක් දෙකම හිතට රූප මාත්‍රයක් විතර සිතිවිල්ලක් ගන්න. ඒ කියන්නේ මුළු කොළඹ නගරේම ලයිට් පත් වෙලා තියෙන ෆොටෝ එකක් ගෙනල්ලා ගැහුවොත් ඊට පස්සේ අපේ දරුවෙක් හරි කාගේ හරි ෆොටෝ එකකුත් ගැහුවොත් දෙකම ෆොටෝ දෙකක් මිසක අරකේත් අර ෆොටෝ එකක් ඇතුලේ නගරේත් මේ ෆොටෝ එකේ ඇතුලේ තනි එකකුත් විතරක් තියෙන්නේ. නගරයක් තියෙන දර ෆොටෝ එක මේ ෆොටෝ දෙකක් නෙමෙයි දෙන්නේ. ෆොටෝ දෙකක් නම් ෆොටෝ හිතට පහළ වෙන පලාතක් සිහි කළාම වෙන විතර්කයක් ෆොටෝ එකක් කෙනෙක් සිහි වෙන එකක් ෆොටෝ එකක් දෙකටම අනිත්‍යයි කියන උත්තරේ දුන්නාම ඇති. ඒක ඇත්ත නොවුනොත් ඕගොල්ලෝ නගරය ඇතුළට යන ෆොටෝ එක ඇතුළට යන ඒක ඇතුළේ පුත්කලයක් හදාගන්න ඒක නගරයක් කළා හදාගන්නවා නගර ඇතුළේ පරිසර. එතකොට ඕගොල්ලන්ට මොළොක්ක නගරයේ මෙහෙම මෙහෙම දේවල් කියනවා කියන තැනක බවය හැදි ෆොටෝ එක ඇත්ත කරගෙන ෆොටෝ එක තුලට කි. එතකොට ඒ වගේ උපාදානය අඩු කරද්ද උපාදාන වශයෙන් අරමුණ පිළිනකන්ද ලෝභ දේශ දෙක වශයෙන් හිත ඇතුරෙන එක වළක්වන්න කරන අපටිකමක් උපායසීදී කමකුයි මේ උපදින උපදින විතර්ක අනිත්‍යයි කියන මෙනෙහි කරන එක කියලා දන්නවා. දැනගෙන ඉහිකට එහෙම අනිත්‍ය බලන්න බැරි තමන් ඉහිකරුවත් ඇත්තටම මෙහෙම දේවල් මෙහෙම අය හිතන්නේ කියලා සජීවී කරපු අත්දැකීමක් තිබුණාම එදෙන්න ගිහින් ඒ ආයතනය ඒ අත්දැකීම ඇසුරු කළේ මම මොන වගේ මට්ටමටද කියලා බලලා එතන ස්කන්ධ ටික එතන ආයතන ටික ඇහෙන් දැක්කා අතින් ඇල්ලුවා කණින් ඇහුවා කියන ටික බෙදලා අහනකොට පේන්නේ පේනකොට ඇහෙන්නේ අල්ලනකොට ඇහෙන්නේ පේන්නේ නැහැ කියලා බෙදලා ස්කන්ධ වශයෙන් බෙදලා මෙහෙම මෙහෙම සිද්ධ සිද්ධියක් නේද මේ එකට ගුණ කළා අරගෙන තියන්නේ කියලා බෙදුවාම අනිත්‍ය බලාගත්ත පහසු බර අඩු කළා ගන්න කර තියා ගන්න බැරි වෙනකොට අත කරේ තියා ගන්න බැරි වෙනකොට ඔල සපලා
අතු ඉති රැහැල එලියත් රැහැල අරතු විතර කර ගන්නවා කරට පුළුවන් මට්ටමට අනවශ්‍ය දේ රැහැල පුළුවන් මට්ටමට ගන්නවා වගේ අරමුණේ අනිත්‍ය බලා ගන්න බැරි නම් ඒකේ ගිහිල්ලා ඒකේ තියෙන වටේ පිටේ සයින් ඉක්වහම අනිත්‍යයි කියලා බලා ගන්න පුළුවන් මට්ටමට ගන්න අරගෙන අනිත්‍යයි කියලා බලන එක සිතුවිල්ල විතරයි ඔයගොල්ලෝ කරන්නේ ත්‍රිණය රූපය අපිච්ඡා දුනසන් ලෝභ දේශ වාසයෙන් හැදිරෙන්න හිත දෙන්නේ හොඳට මතක තබා ගන්න හොඳට තියෝනේ කෙලෙස් සිතුවිලි පහළ වෙන්නේ ඇත්තම කළා ඒවට ඔබ උත්තර දිය යුතුමයි කියන තැනක ධර්මව සිහි වෙනවා වගේ හිතරම සිහි වෙනවා වගේ වැඩ පොළොව සිහි වෙනවා වගේ ඔබට සිතුවිලි පහළ වෙනවා මාරය කියලා කියන්නේ ඔබව හිතේ කීකිරි වලට කොහොම හරි පොළඹවා ගන්නවමයි ඔබ තුල ලෝභ දේශ දෙක ඇති කරවන්නවමයි සිතුවිලි පහළ වෙනවා ඔබ හයියෙන් සිටිය යුතුයි පිහිටා සිටිය යුතුයි මොන විදියකට විතරක පහළ වුණා විතරයක් එකටම අනුගතව ලෝභ දේශ දෙක ඇති වෙන විදිහට හිතන්නේ නෑමයි කියන දැනක ඔබ රාජකාරී කරන කෙනෙක් නම් දවස පුරාම ඔබට බැිනා දැනට මේ පැය භාගෙ එකතු විතරකට මම යට කරන්න දෙන්නේ නැහැ කියන දැනකට පටන් ගත්තා ඒ වෙලාවට රාජකාරියක් තියුණා මම මේ විලාවේ නිවන පිටසයි මේ පැය භාගෙ දැක්කලු. ඇත්තටම එහෙම ඕනේ නැහැ. අපිලියම කරන්න ඕනේ නම් රාජකාරිය මට්ටම වැඩ කටයුතු කරනකොට ඔයගොල්ලන්ට තාම යම් පිළිපැක් එක තමයි කරන්න වෙන්නේ. බාහිර පුද්ගලයෝ ඉන්නවා, සත්ත්වයෝ ඉන්නවා, කඩ දෙක කරන අය තියෙනවා, වාහන යැවි යුතුයි කියන දැනකින් ප්‍රයත්න කරලා හිතලා තමයි කරන්න වෙන්නේ. ඒ නිසා දැනට ඔයගොල්ලෝ උපාය කරන මේ පැය භාග ලෝකෙ කිසිදු විතරක් මොන විදියට ඉතින් ඔක්කොම වැරෙනවා කියලා විතරක්යක් ආවත් මේ පැය භාගෙ මම වැය කරන්නේ නැහැ. වෙන දැනකින් මේ පැය භාගෙ හැම සිතුවිල්ලකම අනිත්‍ය බලනවා. අනිත්‍ය බලන්න බෑ ඇත්තමයි කියලා පෙන්නන අරමුණක ගිහිල්ලා එතන තිබුණේ රූපෙ කොහොමද වේදනාව කොහොමද කියලා ස්කන්ධ වශයෙන් එතන බලමු ඇහෙන් බැලුවා ඒක චක්කායතනේ අටින් ඇල්ලුවා ඒක කාය ආයතනේ කණෙන් ඇහුවා ඒක සෝත ආයතනේ කියලා ආයතන වශයෙන් කාය ධාතු පොට්ටබ්බ ධාතු චක්කු ධාතු රූප ධාතු මේ වගේ ධාතු ටිකක් තිබුණේ කියලා බලනකොට ඔතන ඔබට මේ ආයතන තුන එකටද පිටෙනකොට අහුවෙනකොට පෙනෙනවා ඇහෙනකොට මේ දෙකම නැහැ මෙහෙම කියන තැනක එකට අත්දැකීමක් ආවොත් මනෝමය නේද කියලා උත්තරේ ගත්ත කෙනා ඔබ හොඳට කිරිස්ති කරන්න ඊට පස්සේ ඔබට පුළුවන් මේ විතරක් හිතේ බලන්න එහෙම ඒ බයභාගී උපදින උපදින විතරේ අනිත්‍ය බලන හැබැයි ඔබ හොඳට දන්නවා මේ විතරේ අනිත්‍ය බලන්නේ නිවන් දකින්න ලෝභ දේශ දෙක හිටින තැනට ඇත්ත කරගෙන තමන් විතර පෙළඹෙන්නේ නැති දෙත උපාය ඒ කියන්නේ උපාදාන නොවෙන්න ගන්න ක්‍රම උපාය අනිත්‍ය වශයෙන් බලන උපාදාන නොවේ ඇයි උපාදාන නොවෙන්න ඔබ එහෙම කරන්න කියලා ඔබ දන්නවා එහෙම කරන්න කරන්න භවයේ කැපෙනවා මේ දකින අහන හැම දෙයක්ම තියෙනවා කියලා රැස් වෙන තියෙන කමත් දකින අහන දේවල් එකතු වෙන කමත් අහන්නේ. තියෙනවා ඉන්නවා කියන එක විතරක් නෙමෙයි. දකින අහන දේ දැකීමෙන් පස්සේ ඔබට එකතු වෙන ඇහිමෙන් පස්සේ ඔබට එකතු වෙන කමත් වලටනවා. මේ භවය අඩු වෙනවා කියන එක. භවය හැදෙන්න කියලා ෆේස් වෙනවා. මේ ඔක්කොම තියෙනවා ඉන්නවා කියලා මනසට දැනෙන කමත් දකින්නදී අහනදී ගඟසොම් දැනදී ඇති බවට එකතු වෙන ප්‍රමාණය අඩු වෙනවා ඔබට. භවය අඩු කරන්නයි කියලා දන්නවා. ඇයි භව නිරෝධය කරන්න කියන එක දන්නවා ඔබ. යන්ති සමුදය තම සම්පත්තා නිරෝධ කරනවා. ඇත්ත ඇතිය නිදක හේතු නිසා හතකට හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකින්න. එහෙම දකින්නකොටම හේතු නිසා හටගත්ත දේ හේතු නිරුද්ධ නිරුද්ධයි කියලා දකිනකොට මොකද වෙන්නේ? විද්‍යාව උපන්න අවිද්‍යාව නැහැ. ඔය දැන් හරි හදන්නේ. අවිද්‍යාව නැහැ. සංකාර නිරෝධය. දකින්න අහන දේවල් එකතු වෙන්නේ ප්‍රවණතාවයක නැත්තකම නැති වෙනවා. ඒකට කියනවා හිස්සු තල්කඳක් වගේ කළා. පංච උපාදානස්කන්ධයේ රූප දින ස්වභාවයක් පත් කළා. දැන් ඔබට කළ ඔය සඳහා කළ යුතු කිසිවක් ඔබ සිල් රැකිය යුතු නැහැ සමාධි වැඩි යුතු නැහැ භාවනා කළ යුතු නැහැ අනිත්‍ය වැඩි යුතු නැහැ උපාදාන කෙවන් තෝරන්න අවශ්‍ය නැහැ කළ යුතු කළා හතකට දෙ නිරුද්ධයි කියනක දකින්න තැන සාක්ෂාත් වුණාම
කිසිදු දෙයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සියල්ල හේතු නිමිති නිරුද්ධ වෙනවා කියන දර්ශනය ඔබේ ජීවිතේ දලා ඒක රැස් වෙනවා එකතු වෙනවා ඔබ කුසල සහගත කිව්වත් කියනොත් එකතු වෙනවා ඔබ උපේක්ෂා සහගත සිටින් කියන කිව්වත් එකතු වෙනවා ඒතර නිවිච්ච මනසක් නිසා කුසල සහගත සිටින් කියන කිව්වත් හේතු කියන්නේ එතකොට පුඤ්ඤාභි සංකාරත් නැ අපුඤ්ඤාභි සංකාරත් නැ ආනිත්‍යාභි සංකාරත් රස්තේ හිතට කියන කරන කිසිම දෙයක්ම අවිද්‍යා නිරෝධ නිසා සංකාර නිරෝධ සංකාර නිරෝධ නිසා විඥාන නිරෝධයි ප්‍රතිපත්ති වශයෙන් යන්නේ විඥාන නිරෝධ නාම රූප නිරෝධ චරා මරණ ශෝක පරිද දුක් දොම්න සුපාය ආස නිරුද්ධ කියන තැන සාක්ෂාත් වෙලා තෙරපස නැතුව ඔබට කියන්න පුළුවන් කියන අජාති සත්‍යති ප්‍රකාශය කරන්න පුළුවන් මම ඉදීම නැති කළා ඒ කියන්නේ මේ මගේ අන්තිම ඉපදීමයි මේ මගේ අන්තිම ශරීරයයි මම ආයේ උපදින්නේ නැහැ කියන තැන තමයි මම පැමිණියා කියලා ඔබට ප්‍රකාශ කළ හැකි මේ හැම එකක්ම තමන් තුළම දැක දැකම යා හැකි ඕගොල්ලෝ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ ඕගොල්ලන්ට විතරක් මට නෙවෙයි ඒක පෙනෙන්නේ නැති බව වැස්ම ටික ටික අඩු වෙනවා කියන එක පෙනෙන්නේ ඕගොල්ලන්ට විතරක් මට නෙවෙයි උපාදාන වෙන්නේ නැතුව මට දැන් ඉන්න පුළුවන් කියන එක ටික ටික හුරු වෙනවා මනස උපදින උපදින නිමිත්තට කෙලෙස් වශයෙන් හැදෙන ගතිය උපාදාන වශයෙන් පච්චුපාදන ස්කන්ධ ලෝකයේ හැදෙන ගතිය අඩුයි කියන එක පෙන්නේ ඕගලන්ට විසත් මට නෙමෙයි උපාදාන වශයෙන් හැදෙන්න බැරි වෙන්න පච්චුපාදන ස්කන්ධයේ ඇත්ත ටික ටික දැන් පෙනෙනවා කියන එක පෙන්නේ ඕගලන්ට සීලයක පිළිගනවා සම්පතකම තහනම් හිත වඩනවා හිත වඩ වඩ පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝක දේශ දෙක දුක් දුරු වෙන විදියට හික්මන හික්මනකොට තණ්හාව නැති වෙනවා උපාදානයක් නැති වෙනවා භවය නැති වෙලා අසංකතයේ පෙනෙනවා ඉදාත් සතර ගමන වල කොට ඔය නිසායි බුදුහාමුදුරු අපි ඉස්තර අපි ධර්මයේ හොයනකම ඉස්තර කිව්වේ අවිද්‍යාව නැති කරන්න ඕනේ ඇත්තටම අවිද්‍යාව නැති වෙන්නේ අපි ඒකයි බුදුහාමුදුරු පෙන්නේ දුකට හේතුව සංඛාව නැති කළොත් දුක නැති වෙනවා සංඛාව නිසා ඒක ඇති වෙන සංඛාව නැති කළොත් දුක නැති වෙනවා කියලා සංඛාව උපාදාන බව කියන තැනින් නිවන බැනවුවේ ප්‍රතිපදාව පනවන්න මේ නිසා අපිට අවිද්‍යා සංඛාරය කියන තැනින් අල්ලන්න බෑ දැක්කපු දේ අවිද්‍යාව දුරලන විදිහට එකතුත් වෙලා ඉවරයි ඊට පස්සේ එකතු වෙච්ච දෙයට සංඛාව උපාදාන නොවී ඉන්නකොට තමයි ප්‍රශ්නේ ලෙහෙන්නේ හරි සංඝා උපාදාන නොවැඳෙන වෙන භවය නැති වෙන භවය නැති වෙන කොට හතකට දෙන්නේ කිසයි කියන්නේ. ඉතාලා ගන්නවා. අවිද්‍යා සංකාර නැති. අවිද්‍යා සංකාර සංඝා උපාදාන කියන කෙලෙස් ටිකෙන් අවිද්‍යා සංකාර කියන ටික අදා අපි දැවැත්නවා. අවිද්‍යාව කියන හින්ද සංකාර රස නැත. දැන් ඒ සංකාර නැති වලට සංඝා උපාදාන නොවන භවය නැහැ. ජරාපස විතනය කියලා මේ මෙහෙම එළ දහම සීයට සීයක්ම සියයට දාහක සියයට කෝටියක්ම ඉවරයි. වැරදුනානම් වැරදුනක් අපිත් මෙතක අපිට මෙතක. ඉතින් එළ දහම සීයට සංහාව නිසා දුක ඇති වෙනවා සංහාව නැති වෙන දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුකෙන් සුවතාවයි ප්‍රතිපදාවයි කියන පරියායම නිවැරදි. ඒ නිසා ඕගොල්ලෝ නිවන් දකිනවා කියන අර්ථයෙන් මම ඔය පෙන්නලා දුන්නු ගමේට සකින්ද නිවන් දකින්න බණ අහන්න දෙයක් වල යන්න ඕනේ තමන් තුළ නිවන් දකින්න එක වෙනවා මෙන්න මේක නිවන වැහිලා තියෙන නිවන දකින්න පුළුවන් මේ බව ආවර්ණ අයින් කළොත් ඒකට මෙන්න මේ වැඩ සඳහන් කරගන්න කියලා සමාවම හඳුන ගන්න. එතකොට දැන් වල ගිහලා නිවන් දකින්න දෙයක් අහන්නද සමාවම පාදකත්ව නිවන් දැක්ක හැකි කියන උත්තරය ගොගලන්ට එහෙමදා ඔතෝ ඒක තමයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ අනන්ත අපරිමාණ සංසාරක අපි ගොඩාක් දිග ගමනක් ආපු අය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපපේසු මනස්සේසු වේචනාපාරගාමිනෝ අතයන් ඉතරා පජා තීරමේවානු ධාවති මේ මනුෂ්‍යයන් හතරෙන් බොහෝම ටික දෙනයි අපපේසු මනස්සේසු බොහෝම ටික දෙනයි විතරයන් අපකේස මනස්සේසු යේ ජනා පාරගාමක සර මේ මනුෂ්‍යයන් අතර සසර පරතරට යන ජනයෙක් ඉන්නවද බොහෝම ටිකයි අතයන් විතර අපජ ඉතුරු ඔක්කොම තීර මේවාන් ගහවත් මේ විතරම දුවන අය
අනන්ත අපරිමාණ සංසාරයේ අපි ගෙවල් හැදුවා දරු හැදුවා ඉඩ කඩම් උඹුරු අත පිටිකක් කමක් නැ මේ ජීවිතේ බලන්න මේ ඇත්තම වෙලා මේවා කර කර හිටියත් අවුරුදු 50කින් 60කින් පස්සේ මේ ඇත්තම සිද්ධාන්තයක් හැදිර ජීවිතෙත් මේ සියල්ලම ඔබට බොරු වෙනව නේද ඔබ සසර ගමන අවසන් කරලා තිබුණ නැත්නම් ආයෙත් ප්‍රතිසන්දි වශයෙන් ගියෝ ආයෙත් ඔබට මුළු ජීවිතේම වැය කරන්න වෙයි වැය කළා මේ වගේ කුපක් හදාගන්න ආයෙත් දරු වගකීම් සහිත වටපිටාවක් ඔබට හම්බෙයි ආයෙත් ඒක අත්හැරෙනවා නම් අත්තිමර දුක විතරක් නේද ඔබ ඉතුරු වෙන්නේ නේද බලන්න දරු වෙන්නේ ගෙවල් වෙන්නේ ඔබ මොන තරම් දුක් වෙනද ඒ මේ වගේම තව දරුවෝ වෙනුවෙන් විවිධ දුක ඔබ ඉතිවිලා මිසක දුක කිවිලා නැහැ ඔබ ගෙවල් දරුවල් ඉඩකඩන් හදන්න ඒ යුතුකම් කරන කොච්චර දුක් වෙනද ඒ දුකෙන් එක ඉවර වෙලා නැහැ ඒ දුකෙන් ඔබට නැවත මේ වගේම ගෙවල් දරුවල් හදලා දුකෙන්පත් කරන්න පුළුවන් දුකයි කිමිකල්ලයි තියෙන්නේ මෙච්චර කල්ලා කල්ලා දුක දුක විස්තර තියෙන දුක විස්තරන දුකේ කලකිරියම යුතුයි මිසක දුකේ සතුට නොවේ ඕගොල්ලෝ දරුවෝ හදන්න ගෙවල් දරුවෝ හදන්න ඉඩකඩම් හදන්න ඔගොල්ලෝ සැප විඳින්න නැහැ ඔගොල්ලෝ දුක් විඳින්න සමහර විටක සී වැස්ස වෙලාව සීතලයි හිරිකද කින් ඒ පාන්දර හතරට නැතිලා සංකමුන්න උයන්න වෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ට කැමති හය හත වෙනකන් ඉඳාගන්න තියෙනවා නමුත් ඒ ගුණක දරුවෝ යුතුකමක් තියෙනවා මේ ටික කළා දඟු පහස් කළා මේ වටපිටාව හොඳට හදලා මේ සැපදායක කරගන්න ඕනේ කියලා. ඒ යුතුකම් ටික කරත් සෞඛ්‍යයෙන් වැස්සෙන් පින්නේ නැසි මදුර අවුසුලා මේවැ පීඩා විදිහට ඔයගොල්ලෝ කරා ඒ කළා කළා අන්තිමට උත්තරේ තුරකින් තවත් ඒවක දේවල් කරන්න මම බැටිලා කියලා දැනගන්න අපේ ජීවිතයේ සංවේගයක් ඇති කරගත යුතුයි. අද අපි දුකෙන් එතර වෙන්න කියලා දුක නැති කරන්න කියලා බොහෝම සතුටින් තමයි මේ දින කරන්නේ කොහොමද කළා ඉවරය කරගන්න ඕනේ කියලා. නමුත් ඉවර වෙන්නේ ඔබේ සියලු කැපකිරීම ඔබේ සියලු ඇත්තවීම ඔබේ සියලු පිළිතුරු මේ අවුරුදු 50කින් 60කින් පස්සේ ඔබට බොරු කළා ඔය වගේ කේස් එකක් දෙනවා තව වැඩ කරා. ඔබ යම් කිසි කෙනෙක් මේ අස්වැර භාගයේ කොටල සුද්ධ පවිත්‍ර කරලා දෙන්න ඕනේ කියලා කිව්වොත් ඔබ අවුව නොකලා වැස්ස නොකලා ඉරිකද සීතල පිට නොකලා ඒ අස්වැර ඔබ සුද්ධ කර යන්නේ මෙතින් පස්සේ ඉවරයි මෙතින් පස්සේ ඉවරයි කියලා දෙන ඉවර වෙනකොටම තවක් කරවාගයක් දෙනවා නම් මේක සුද්ධ කරපන් කියලා ඉතින් ඉක්මනට මේක ඉවර කරගන්න ඕනේ ඔබ රැයට නිදා ගන්න ඔබ උදට ආහාරක් ගන්නෙ නැහැ ඔබ අවුව බලන්න ඔබ වැස්ස බලන්න ඔබ පිටන බලන්න ඉක්මනට මේ අකරවාගේ සුද්ධ කළොත් මට දැනගන්නක් ලැබෙයි කියලා දැනග ඉවරේ ඔබට උදේ තවක්කරයක් දෙනවානේ මේ හැරෙන්නේ ඔබට කරද්ද වෙනවා බඩගින්නට කාලා ඊට උස්නේට උණුසුමට රෝගස්ස සිසිල් වෙන දෙයක් කරගන්න මේ විදිහට මේ අකරවාගේ කොටස් වෙනවා නමුත් ඔබ හොඳ විදියට දුක් විඳලා නැහැ දබල නොබල හරි කොටල ඉවර කරනට කමක් ඔය අක්කරදාගේ සිද්ධ කළ ඉවරනකොට තව එකක් දෙන්නේ නැත්තම් නමුත් මේක දෙනකොට මේ වගේම තේස්කයක් ඔබට දෙනවා නම් වැඩ ටිකක් ආපහු මේ ළමයි කියන ඔබ දෙන ජීවිතය හැදී ළමයි දෙන මේ ජීවිතය හදපන් ළමයි තුන් දෙනෙක් මේ තුන්දරාට කවපම් කෝපම් නාවපම් අංගතම ඔබට මේ ජීවිතය එක අක්කරයි මේ ජීවිතය ඔබට දෙන අක්කර පහ ඔබ මේ අක්කර පහේම වැඩ කරන්න මේ ජීවිතේ එක ක්‍රියාවක් මේ ජීවිතේ ඔබට දෙමහල් දෙවල් තුනක් වෙන මේ තුනේමයි සුද්ධ කරන්න ඕන රැක ගන්න ඕන බලා ගන්න ඕන ඔබට සුපදු ඔබට දුක දවන ඔබ ජීවිතය දියුණු වුණාද ඔබ ආපස්සට ගියාද කිසිම තුනක් සැරලා හිතන්න ජීවිතය ගැන අපි හිතනවා මේ ජීවිතේ එක දරුවෙක් හිටියොත් එක ගයක් තිබුණොත් ඊගා ජීවිතේ දරු දෙන්නේ ගෙවත් හොඳ වතු යායක් හම් වෙනවනම් මම සතුටුද නැහැ ඔබට අක්කර භාගයක් වෙනකොට අක්කරයක් සුද්ධ පවිත්‍ර කරන්න දෙනකොට ඔබ වැඩ අඩු වෙනද වැඩි වෙනද මේ හැම දෙයක්ම පිළිවේ හැම දෙයක්ම කලේ අපේ ජීවිතේට නිවීමක් සිදු බව හදා ගන්න නමුත් ඒ කිසිම දෙයකින් නිවීමක් සිදු බව හැදෙත් නැහැ හොඳ පැස් දැරලා සිහිපත් වෙන්න සිහිපත් කරගන්න ඉතින් මේ ලෝකේ
ඇත්තම කරගෙන ඕවට උත්තර දෙන්න ඔය අන්තර්භාගයෙන් පස්සේ කිව්වා. මේ දරුවෝ ටික හදලා ප්‍රශ්න ඉවර නම්, ඒවල් හදලා ප්‍රශ්න ඉවර නම් ඇත්තම මේ බඩට කැමක් නැහැ. අවුත් එපා කියන මත්දහන හැරි තමයි යුතුයපත් එක කරලා ඉවර කරන්නේ. නමුත් තෙරක් නොපෙනෙන සසරත්න අත්තිවත්ති පැහැදිලි දෙහෙම කල්ප කලාට කමක් මෙතන ඉවර ඉවර නැත්ත මොකද කටයු එහෙනම් නිවිහන හිල්ලේ සෑම ටිකක් කාලා පුළුවන් විදිහට වෙන එක තමයි එහෙම කියවුණු ගල්සට නමුත් අපි මේ විපතු සසරක යාවේ විපතු සසරක ඉන්නේ කියන අත්දැකීම තියාගෙන මේ පැවැත්ම ගැන කලකිරේ ගෙවල් දරවල් වලට තමන්ට ලැබුණු වගකීම් යුතුකම් දෙකට උදව් කරත් උපකාර කරත් අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මේ අක්කරභාගයේ විතරක් කොටලා මම නිදහස් කියන තැන කොළු තියා ගන්න එපා සතුටු වෙන්න එපා ඒක ඕගොල්ලන්ට එතන විතරක් කොළුව තියෙන හින්දා ඕගොල්ලෝ ඉක්මනට කරලා ඉවර කරන ධර්ම කල්ලු ටික මහත්කම් ලොකුමක් කරගත්තන හරි කියන තැනකින් කියන්නේ එහෙම ඉවර නැහැ මේ ධර්මය අවබෝධ නොවුනොත් ඕගොල්ලන්ට පොතක් අහගෙන පුපුරු දෙස්සේ මෙන්න මෙච්චරයි කියලා ටික මනින්න බෑ ඕගොල්ලෝ ඉඳන් වලට අයිතිකාර ඕගොල්ලෝ ඉඳන් හිමි කරු කොච්චරද කියන එක ඕගොල්ලන්ට හිමි ඉඳන් වල අක්ෂර ප්‍රමාණය මනින්න බෑ මෙච්චරයි එච්චරට පොහොසත් ඕගොල්ලෝ බය නැති සාසන පොහොසත් කරමටම නිවන පැත්තෙන් ගත්තාම එයා තමයි දුප්පත් කෙනා ඉතින් කිසියම් දෙයක් නැත්තම් ධර්මයෙන් යුක්ත කෙනා ඇත්තටම එයා පොහොසත් එයා සැබෑවටම පොහොසත් එයා දුකෙන් පොහොසත් කෙනා ඒ දුප්පත් කෙනා ගෙවෙන මොකක්ද දුප්පත් කෙනා දුක් වෙනවා පොහොසත් කෙනා සැප වෙනවා සැප කියන එකයි පොහොසත් දුප්පත් කියන එකට මිස්ම සැප සාදු එක මිසක ද්‍රව්‍ය කර්මනා වටපිටිය තිබීම හෝ නොතිබීම නෙමෙයි සමහරට ද්‍රව්‍ය කර්මනා වටපිටාව ගොඩාක් තියෙන අය උගල හිතන පොහොසත් කියලා නමුත් එයා කායික වාචික මානසික විදිහට දුකක් නම් ඇත්ත මෙයා දුප්පත් නමුත් සමහර ද්‍රව්‍ය කර්මනා මොකෝ නැති කෙනෙක් ධර්මයෙන් හරි සුවයකින් නැති ඇත්තට පොහොසත් පොහොසත් තමයි ලැබෙන්නේ බලාපොරොත්තු මොකක්ද සැපත් සතුට දුප්පත් තමයි දුප්පත් කිය මොකක් නේද දුක අපහසුකම කියන පරිසරද කවුද පොහොසත් කවුද දුප්පත් කියන කෙනා ඒ නිසා ධර්මයේ තුල ඉන්න කෙනා හැමදාම පොහොසත් හොඳට මතක තබා ගන්න මේ ධර්මය ලැබීමේ අවස්ථාව අත්හැර දුර්ලභ බුද්ධෝත්පාද කාල අත්හැර ගන්න එපා මේ මානසික ජීවිතය අත්හැර ගන්න එපා ඔබට ලැබුණු මේ අවස්ථාව අත්හැර ගත්තොත් සසරක දුකට වැටෙන දවසට ඔබ බේර ගන්න මේ කවුරුත් දෙන්නේ නැහැ කියන එකත් මතක තබා ගන්න ඔබ අද යම් මේ දුක නිවා ගන්න මේ ශේෂ්ත්‍රයේ කටයුතු කරමින් ඉදීද ඒ වගේම සසර හිටියට ඉතිහාසයේ සිටකුට දුක් වීම තථා මේක කටයුතු කරපන් කියලා වගාවක් අපට දෙනවා මිසක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව දැනගෙන සංවේගයක් ඇති කරගෙන කොහොම හරි ධර්මයේ කැඳෙන්න උත්සාහවත් වෙන්න ධර්මයේ ගැඹුරු. ගැඹුරු මේ නොගැඹුරු කරගන්න උපාය පිළිබඳ ඔබලන්ට නිවන් දකින්නවා කියන එක වෙන්නේ ඔන්න මේ වෙන්නපු විදියට විනා වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. වෙන නැහැ. මේ පිළිසිතුම පහේදී මොකද නිවන් කියනක ඕකුල්ල දැක්වෙන දෙයක්. අදටත් වෙන හැමදාම වෙන හැමදාම පවතින සැබෑ දෘෂ්ටියක්. ඇත්ත. අතකට හැම දෙයක්ම නැති වෙනවා කියන එක තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් කියන සිද්ධාන්තය. ඒක අපිට පේන්නේ නැහැ බබෙන් දැයින. බව ආවරණය දුරුවත් මේ ඇත්ත පේනවා. ඒක කර්ම රැස්කේට සතරකම ඉවරයි. බව ආවරණයේදී අයින් කරනවා කියන එක දේශන මොකද භවයට අපි එච්චර තණ්හාවක්. භව සුඛ විදපු භව සුඛ විදින ලෝක සත්‍යයට ඒකයි බුදුහාමුදුරු සත්හත වෙන භව සුඛත විදානම් සත්‍යයක වෙන භව දුකට වේදේ බුදුරජාණන් වහන්සේ මේ භව දුක නිදහසට පෙන්නේ ඔය භවයට හේතු වෙන මොකුත් මේ උපේ මනසේ තියෙන විත්‍යත්වාද නාම කියන උපාදාන උපාදාන සිහි වෙන හැම නිමිත්තකම උපාදාන වශයෙන් හැදෙන දෝෂ ඒ දෝෂේ ඔබ කරා ආවේ උපාදාන සත්‍යය පිළිසඳ ගන්නා කම නිසා
ඒ උපස්ථාන ස්කන්ධයේ තිරසින් දකින්නයි ඔබට බුදුහාමුදුරු අනුකම්පාවෙන් ස්කන්ධ ආයතන ධාතු වලට බෙදලා වෙන් කළා දෙන්නේ. ඒ දෙක බලලා කාමය අයින් කළා පංච උපාදාන ස්කන්ධේ උපාදානය අතහැරලා භවය නැති කළා නිවන් දැකෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිවන් දැක්කොත් ඔබ මේ අන්තිම ජීවිතේ මේ ජීවිතයේ වැදවල් නැති ජීවිතයක් කළක් තමයි. ඔබ බඩට නොක වැට හිතා ගන්නත්වත් උපකාර කරන්න දෙමව්පියන් සහෝදර ඥාතියන්ට මේ ආර්ථයේ හිතලා මෙතනින් ඉවරයි මෙතනින් ඉවරයි ඒක සැබෑමයි ඒක ඇත්තමයි. කොච්චර දෙහෙතුවක් කපන්නේ කරන්න එහෙම කරන්න මේ අර්ථය තමයි සත්‍යය තියාගෙන කියන එකත් මතක් කරලා සසර ස්වභාවය තේරුම් අරගෙන කටයුතු කරන්න මේ අක්ෂර භාගින් ඉවර නැහැ කියන එකත් මතක තියාගන්න කියන එකත් පෙන්නනවා. මේ අක්ෂර භාගින් තව අක්ෂර භාගයක් නොගන්න වග බලාගන්න කියන එකත් මතක් කරගෙන හැම දිනකටම සාධාරණ මේ ජීවිතයේම දැකලා නිවීම හදාගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා.